भागवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणेयो अनुत्तरं पुण्यक्खेत्तं लोकस्साति साधु 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 ජනාතම ධර්මේ ශාන්තියක් වෙන්න. මේ මොහොතේ මට පොඩ්ඩක් අතරීමක් කරන්න වෙලා තියෙනවා. ඇත්තටම තපස් ස්වරූපයට තපස් මේකට මොකද මේ අවස්ථාව අනුව මේ මොහොතේ අනුව තීරණයක් අරගෙන මගේ හදවත මගේ හෘද සාක්ෂිය පිසුදුව තියාගන්න. දැන් අපි ඔක්කොම එක එක ලෝක අපි එක එක ලෝක කිව්වම අපි එක එක හිත සිතුවිලි විඥානය. ඉතින් ඒ දේ තමයි මමත් දැන් කරන්නේ. මේ මහත්තුරු මට පස්සෙන් ආරාධනාව මෙහෙම ඉදිරිපත් වෙන්න කියලා. හැබැයි හේතුවක් මත මම දන්නවා මේ බණ කියන එක ගොඩාක් අපි කරනවා හරියට. දැන් මෙහෙම කරනවා කොමත් කට් තියෙනවා සමාජ වෙනවා නම් ගොඩාක් ඒ කවදා දෙන්න තියත් බණ හඳ ඇවිල්ලා තියෙනවා. අනේ ඒක නම් කිව්ල. හරි හරි. කොහොම හරි බණ ඇත්තටම මේක අපි අහලා තියෙනවා වැඩි. මේක කරන එකක් තියෙන්නේ පින්වත්නි. ඇත්තටම අවංක වෙන එකයි මේක පොඩි දෙයක් කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් කරුවත් අනිවාර්යම ප්‍රතිඵල තියෙනවා. මම ඇද්දද කලිදී තමයි කැලේ ඇත්තට අපි කැබිලිත්තේ වඩින්න ගිහිල්ලා බැරි වෙලා තමයි යාළ ඇතුලේ මේ ඇවිල්ලා මම ඉතින් ඒ වෙනුවට ඇද්දද ගන වැඩ හිටියා. ඒ වැඩ ඉන්නකොට මට පණිවිඩය ආවා. මම කැඳ වළඳන්න එනකොට මේ පණිවිඩය ආවා. පණිවිඩය කියන්නේ මෙහෙමයි මම කාත් එක්කවත් කතා කරන්න එපා කතා කරන්න දෙන්න එපා කියලා මම ඒ ලොකු හාමුදුරන්ට කියලා තිබ්බා. ඒ ලොකු හාමුදුර මගේ සහෝදර පරණ ස්වාමි වහන්සේ නමක්. ඉතින් ස්වාමි වහන්සේ මං ගාව මෙහෙම ඉඳගත්තා වැඩ හිටියත්. වැඩි ඉඳලා මං ගාවට එලා කිව්වා මොකද්ද කියන්න ආවා. මම ඊට කොයි පාසලන්සේ මට කිසි පණිවිඩයක් එපා. මම මෙහෙම මේ භාවනා යෝගිව දැන් මේ දවස්වල ගත කරනවා කියලා හැමෝටම කියන්න කියලා. ඒත් ඒක ස්වාමීන්වහන්සේ ඇසුවේ නෑ. ඔහොම මට කිව්වා. මෙහෙම කට්ටියක් කියනවා මේ රටවල් කීපයකින් මේ විදියට දේශනාවක් දෙන්න අපේ ස්වාමීන් වහන්සේ කරන් බලාගෙන ඉන්නවා ඔහොම කියලා. එතකොට මට ඉතින් ඕක ඇහුණා මං කිව්වා ඒත් ඔය පණිවිඩය අරින්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මං හිතන්නේ ස්වාමීන් වහන්සේ සමාවේ මං මේක කිව්වට මගේ සහෝදර මේ කරුණක් කියන්න මට ඕනේ. අපි අර ඒ ගලක් තියෙනවා ගල් ගුහාවේ උඩ ගල් පර්වතයක් තියෙනවා. ඒ ගල් පර්වතයේ උඩට කියලා අපි පිරිත් කියලා මේ ලෝකෙට සෙත්පතන්නනේ. ලෝකෙට මේ සැනසීමක් එන්න කියලා අදිෂ්ඨාන කරන්නේ. අපි මේක මෙහෙම කරමු කියලා අපි යන්නේ මගේ වැඩිහිටි සහෝදර ස්වාමීන් වහන්සේ මට කිව්වා. හැබැයි එහෙම කිව්වම මම බලපන් ෆෝනේ ස්වාමීන් වහන්සේ එහෙම නැන්නේ එහෙම තවත් එපා කියලා මම කිව්වා. ඉතින් මම බැලුවා අද කාලේ ගොඩක් මේ ප්‍රචාරය කරන එක කොහොමද රෙඩි මේ ඔක්කොම කරන්නේ මේ ප්‍රචාරය කරන්න. ඒක අර සෙන්සේෂනල් එක ධර්මයේ තුලටත් ගොඩක් තියෙනවා. මේක කරන එක අපි තුන්දොර පිරිසුදු කරන වැඩපිළිවෙල මොනිටර් කර කර අපිට හිත මේ හොයාගෙන අපි සූක්ෂම මේ අපිට කේන්ති තිය හැටි ද්වේෂය තිය හැටි වෙච්ච හැටි හොයාගෙන යන්නේ ආසාවල් ඇති වෙන අපි අපේ සිතුවිලි එන හැටි අපි ඒක නෝට් කරලා ඒක හොයාගෙන යන්නේ ඊගෝ එක ආවම ඊගෝ එක ඇති වෙලා හැම හොයාගෙන යන්නේ මේවා අපි කොච්චර දුරට ප්‍රැක්ටිස් කරනවද පින්වත් මේක අපි ටිකක් කල්පනා කරන්න වෙනවා. ඉතින් කොහොම හරි මම මේ ආයි කොළඹට වඩින්න වෙන හේතුවක් මගේ දෙමාපියෝ
පොඩි ආරංචියක් තිබුණා වයස්ගත වෙලා ඒ සම්බන්ධව මට ඒවා පොඩක් විසඳලා ඉන්න ගමන් තමයි මම සලකව දැන් මේගොල්ලන්ත් මම මෙහෙම මේ සෙටල් කරන්නේ මෙහෙම පැවිදි වෙලා මනසට කිසිම මේ කිසිම මොකද රිමෝට්ස් එකක් මේ පසුතැවිල්ලක් නැතුව යන ක්‍රමයක් එදා ඉඳන් ගමනක් ගියා දැන් ගිය පාරත් මම YouTube එකට ඉඩ දුන්නේ ඔය ප්‍රෝග්‍රෑම් වලට ආවෙත් හිමාලයේ ඔක්සිජන් නැතුව මේ දෙවනි ජීවිතයක් ලැබිලා තමයි එන්නේ එදා ඔක්සිජන් නැතුව අපවත් වෙන මොහොතේදී පසුතැවුණා මිනිසුන්ට මට යහමින් දෙන්න බැරුණා කියලා පින්වතුනි ඒක මගරින් ඒක මට හිතුණා මම ඒකට අන්තයකට කරා මම හිතුණා මම මේ පිරිසුදු මදි එක්ක මම කම්ප්ලීට් කරා මදි මම ඊට වඩා මේ සත්‍යයට ශක්තියක් දෙන්න ඕනේ මං හිතන විදියට කියලා හිතුවා හින්දා මගේ අරගෙන ආපු ගමනේ හැබැයි අතන මරණ මංචකයේදී මරණ මරමුකේදී දැනුණත් එක පාටම මං වැඩි මට මිනිසුන්ට යහමින් කරගන්න බැරි වුණා එනි අනිත් ආත්මේ තමයි කරන්න වෙන්නේ හැබැයි මම ඒක ගොඩාක් සලකලා මගේ පුංචි අම්මත් කිව්වා පොඩ්ඩක් උවහන්සට මේක ගැලප් ඒ කියන්නේ අර දැන් මේක එකපාරටම නිකන් මොකද මේ අපේ ලංකාවෙත් සමාජය ගොඩාක් බලනවා මේ ස්වාමි වහන්සේ කැලේක ඉන්නවද මොකද්ද කොයි විදිහද ඉන්නේ බාහිර ලක්ෂණ ගොඩක් අපි යන කට්ටියකුත් ඉන්නවා ඔව් ඒකත් එක සලකුණ තමයි හැබැයි ඊට එහා දෙයක් තියෙනවා පින්වතුනි අපේ හිත තුළ එළියෙන් පිසුදු වෙනවා විතරක් නෙමෙයි ගුණයෙන් පිසුදු වෙන එක අතරීමේ පිසුදු වෙන එක. ඉතින් ඒක සලකලා තමයි මම දැන් මේ දේ කරන්න ආවේ. ඉන් ඇතුලින්ස් පිසුදු වෙන එක. ඒක තමයි මේ මහත්තුරු ඇත්තටම මම දන්නවා කොච්චර බලාපොරොත්තු ඉන්නවද නිකන් කොච්චර කාලයක් මම ඉහඳ විඳලා තියනවාද කියලා. ඉතින් මම මේකම අමතක කරලා නෙමෙයි. මේක මම දන්නවා කවදා හරි තව තව හිත ඇතුලින් විමුක්තියට පත්වෙවි තමයි සත්‍යයට හරි විදියට අපේ පරම වශයෙන් ඒක මුල් පාර කැපපු බුදුගුරේ බුදු රජාණන් වහන්සේ ඒ ගිය ක්‍රමයෙන්ම තමයි අපිට මේ ශාසනයට සත්‍යයට පිටක් වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒකින්ද මම කවදාත් හිතන්නේ මේක පාඩුවක් කියලා මම එහෙම අයින් වෙලා මගේ හිත දියා බල කටයුතු කරන අවස්ථාවේ. මොකද මම දන්නවා එහෙම කරපු තරමටයි අනිත් පින්වතුන්ට කරවන තත්වයකට එන්නේ. මෙහෙම ඇවිල්ලා බණ කොච්චර කිව්වත් පින්වතුනි මේක කරන එක කරන කෙනෙක්ගෙන් ආවොත් තමයි මේක මොන හරි බලවේගයක් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක මට අලුත් නේ තමන් එක එක ගෙවල් වල ඉන්න තැන් වලින් තමයි මේ බණ අහන්නේ පින්වතුනි. ඒකින්ද මට මේ පේනවා එක එක හරි ඉන්ටරෙස්ටිං. හැබැයි ඔයගොල්ලන් ඔහොම හිටියත් ඔයගොල්ලන් හදවත් වලට මගේ මනස ගිහිල්ලා ගොඩාක් ඉස්සර වුණා. හිතන් දෙපා හම්දරෝ ඒකයි අපි එක මේක අපි මේ මෙහෙම බලලා හිතන එකක් නෙමෙයි අපි හිතෙන් හිතනකොට සියලු සත්‍යෝ මන් පෘථුවියෙම ඉන්න තමගේ හිත ඒ ඔක්කොම ආවරණයක් වෙනවා අපි ඉම්පැක්ට් එකක් එනවා ඒ කට්ටි ඉන්න කල මේ ලෝකය ආරක්ෂා වෙනවා ඒ කියන්නේ මේ ලෝකයේ නුක විනාශ වලින් ආරක්ෂා වෙනවා ඒක උපාසක පිරිසක්ද භික්ෂු පිරිසක්ද කවුරු හරි තුන් දොර පිරිසුදු කරන් එහෙම ඇත්තම හෘද සාක්ෂිය දිහා බලාගෙන යන කට්ටියක් ඉද්දි මේ සියලු දේ සියලු ආරක්ෂාව එයාටත් ලැබෙනවා සියලු සත්‍යයන්ටත් ලැබෙනවා එයා ඉන්නක මේ ලෝකෙ. ඉතින් මම දන්නේ නැහැ මට කට්ටිය පේනවා විතරයි මේ කාලේ මම දන්නේ මොනවද මගේ අහන්න තියෙනවද මම මේ විදියට මට ගොඩක් දේවල් පැහැදිලිව මම කො අනිත් පාර මම හිතනවා මම මිනිස්සු අතරට ආවොතින් දැන් මේ ඇති මේ ශ්‍රද්ධාවද මේව උවි සීල් රකින්නේ වයිද මම ඉස්සර කිව්වා ගොඩක් ඇඩික්ෂන්ස් ද ඒ කියන්නේ පසුබිම් කරුණු ටිකක් ගොඩාක් මම ඉස්සර කිව්වා ඒ කියන්නේ ඒවා තියෙනවා නම් අයින් කරගන්න මේක ප්‍රායෝගිකව හිත සමාධිගත වෙන්න නැත්නම් මේ අර මේක අපි මේක ප්‍රැක්ටිකලි යන්න ඕන ගමනක් නේ ඉතින් මම එදා කිව්වා ඉන්ටර්නෙට් එක හරහා පවා
ගොඩක් මේ කියන්නේ ගේම්ස් හරහා දැන් මට අලුතෙන් ආරංචි වුණා කාටුන් කාටුන් නැස්සේ කාටුන් නැස්සේ මේ ලම් ඒ කියන්නේ යකා මාරය කොයි ආකාරයෙන් ඇතුල් වෙනවද කියන එක මේ කාටුන් නැස්සේ නරක දේවල් එනවා මේ ළමයි ඉතින් අපි කාටුන් බලනවා කියලා බලනවා ඇතිනේ පින්වතුනි එතකොට අපි ඒක වැඩිහිටියන් හැටියට අවධානයෙන් ඉන්න වෙනවා ඒ වගේම අපිත් මේකට ඇබ්බැහි වෙලා තියෙනවා එක එක විදියට දැන් මේ මොනවත් බණ අහන්න පොතක් කියවන්නට වඩා මේකෙන් මම හොයාගත්ත ඩොපමින් ඩොපමින් වලට අපි ඇඩික්ට් වෙලා මේ විදියට YouTube එක හරහා පවා මම ඉස්සර ඉතන YouTube එක මට අර ඩොපමින් ඩිටොක්ස් කියලා එනවා YouTube එකේ මේ පින්වතුන් බලනවා නම් ඒක බලන්න පින්වතුන් ඒක හරි ඉම්පෝටන්ට් කරුණක් මොකද ඒක සයන්ටිෆික්ලි විද්‍යානුකූලව පෙන්නනවා අපි දැන් මේ විදියට මේ ස්ක්‍රීන් එකක් අස්සේ වුණත් මෙහෙම බලනකොට මේකට අපි අර ඒකට අපේ මොලේ අර විනෝදයකින් එහෙම එන්ටර්ටේන් වෙවි තමයි මේ බණ අහන්නේ එතකොට අර සමාධි ශක්තිය ඇනලයිස් කරන ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ෆ්‍රන්ටල් මේ ලෝබ් දෙක ඒක පින්වතුනි ඩැමේජ් වෙවි තමයි කරන්නේ එතකොට දැන් හදිසියේ දැන් හදිසියෙම භාවනාවක් වැඩිච්ච කෙනෙක් හරි ඇත්තටම එහෙම ඒක උදව්වක් වෙනවා තමයි මොකද ඒක ඒකක් කියනවා අර මොකද්ද මේ මොකද්ද ඒකට කියන්නේ න්‍යිරෝන් මිරර් රිෆ්ලෙක්ෂන් කියලා ඒ කියන්නේ තමන්ගේ වැඩ දැන් එහෙම න්‍යිරෝන්ස් දැන් අපි දැන් මෙහෙම බැලුවත් මේ පින්වතුන්ලාගේ වැඩ කරන මොකක් රාගය ද්වේෂය කියමුකෝ මොන හරි මෝහය කියමුකෝ දැන් මට ඒක ඒ වැඩ කරන න්‍යිරෝන් මේ මගේ ඔළුවෙත් වැඩ කරනවා කියලා හොඳට හොයාගෙන තියෙනවා එහෙම බලනකොට මේක ස්ක්‍රීන් එක වගේ වෙන්න පුළුවන් පින්තූරයක් කෙනෙක්ගේ බැලුවත් ෆොටෝග්‍රාෆයක් වුණා රාගය තියෙන ද්වේෂය තියෙන අනිත් පැත්තට එහෙම රාගය දුරු කරගත්ත දේශය දුරු කරගත්ත එයාගේ නියුරෝන්ස් සුත් වැඩ කරනවා අපි. අපි ඒක බලන් දයාගෙන හිතන්න. කො මේ වගේ තව මේ මේක මෙහෙම බලනකොට ඒක නරක දෙයක් බලනකොටත් අපි හිතන්න පුළුවන් මේක ස්ක්‍රීන් එකක් විතරයි කියලා. නෑ පින්වතුනි. ඒක අර ඇක්ටිවේට් වෙනවා. ඒතර හොඳ දෙයක් අපිට එහෙම බලන්න පුළුවන්. හැබැයි මම හිතනවා හරි රෙයා හිතන්න මේ මාර්ගයේ හොඳට වඩපු කෙනෙක් මෙහෙම ස්ක්‍රීන් එකකට එයි කියලා. ඉතින් අමාරුයි තින්නතුනි අපි ආශ්‍රය කරපු ගුරුවරු අපිට ධෛර්ය දුන්න අය මේ වාහනේවත් නැග්ගේ නෑ පින්වතුනි මේක මගේ මොකක් හරි ධෛර්යයක් කර්මයක් මේ විදිහට මේ මොකද මගේ අර ලොකු අදිෂ්ඨානයක් තියෙනවා මේ අනිත් අය නොදකින නිවනක් මට දකින්න බෑ කියලා මට දකින්න ඕනේ නෑ කියලා ඒකින්ද තමයි මේ විදිහට මෙහෙම මේ පොඩ පොඩ හරි චුට්ටක් හරි ඉඩ දෙන්නේ යා තියෙන ආදරේ හරි මොකක් හරි තියෙන මේක toy ඔය වලකට එනවා වගේ පින්වතුනි මේක වලකට පොඩ්ඩක් බහිනවා වගේ ඇදලා ගන්න හැබැයි මෙහෙම ප්‍රැක්ටිස් කරන එක කෙන කෙනෙක් හිතන්න අමාරුයි ඔය බලාගෙන මිනිස්සු කෑදර කමින් මේවට ආසාවල් තියාගෙන ඉන්න පිරිසක් තමයි පින්වතුනි ගොඩක් මේවට එන්නේ උගලංගෙත් ඒ කර්මයක් ඇති සමාට එහෙම කට්ටියම මුණ ගැහෙන්න සම්බන්ධ වෙන්න නැත්තම් ඔච්චර වෙලා යන්නේ බන ගොඩක් අහන්න ඕනේ නැහැ පින්වතුනි. ඒගොල්ලන්ගෙන් ඇහුවත් දැනුණත් Tamanta අර පාලනය කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ මේ මොනවාද මේ ඒ කියන්නේ මේ හිතේ ශාන්තියට හිතේ සමාධියට බලපාන දේවල් වලින්. ඉතින් මම ඔය කරුණ කිව්වා මේක හරි ඉම්පෝටන්ට් දැනගන්න. ඒ කියන්නේ අපි පරිස්සම් වෙනවානේ අපි ඉතින් දැන් වැඩි තියෙන්නේ දැන් අපිට පොතක් කියවන්න කම්මැලි වෙලා තියෙන්නේ අර ඩොපමින් වලට අපි ඇඩික්ට් වෙලා යන හින්දා. ඉතින් ඔය ඩොපමින් ඩිටොක්ස් කියන එක බලන්න එක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා හරිම ඉම්පෝටන්ට්. මේක හරියට ප්‍රයෝජන වෙනවා මොකද ඒක සයන්ටිෆික්ලි ඒ රටේ මිනිස්සු මේ ඔය ඉන්ටර්නෙට් ඔය ඔක්කොම අයින් කරලා මේ මොනවාද කියන්නේ එක වඩන කට්ටියක් ඉන්නවා ඒවා දැනගෙන මේවා අයින් කරලා ලයිට් උත් අන්නිවලා ඔහොම කම්මැලිව නිදියගෙන ඉඳලා අර මොලේ අර හැදෙන ස්වභාවයක් තියෙනවා ඒකේ ප්ලාස්ටිසිටි ස්වභාවයක් තියෙනවා ඒවට එහෙම ඉඩ දීලා දුන්නම එහෙම අර ඩැමේජ් වෙච්ච ඒවා රිපෙයර් වෙලා අර මෙහෙම හැදෙන්න පටන් ගන්නවා කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා ඒක ඇත්ත ඒකට ඒගොල්ලන් කියනවා ඩොපමින් ඩිටොක්ස් කියලා ඩිටොක්සින් ෆ්‍රොම් දිස් ඩොපමින් ඉන්ෆ්ලුවන්ස් ඔර් වොටෙවර් ඉතින් මේක පින්වතුනි බලන්න ඒ කියන්නේ මේක සමාධියකට හිත එක්තෙන් කිරීමට මේ තොට ඊට පස්සේ පොඩ පොඩ තමයි මොලේට ඉඳ දෙන්නේ දැන් එළිය දැකලා ආලෝකය දැකලා එක මොකක්ද සීනරි එකක් දැකලා ඔහොම චුට්ට චුට්ට මොලේ හුරු කරන චූටි දේ සතුට වෙන්න ඉතින් ඇත්තට කාම ලෝකයේ හැම දෙයක්ම පින්වතුනි හානි කරයි සමාධියක් එන්න උනන ධ්‍යානයක් එන්නේ නම් මේ අපි අතර ගමකට පින්ඩපාත යනකොට හරි කුටියෙන් එහාට යනකොට හරි මොනවත් බලන්නේ නැහැ
කය අසුභය බලාගෙන එතනින් හටගන්න විඥානය මෙනෙහි කරන් යන්නේ. ඒ කියන්නේ මේ මේ පේන දේ මේ පොළොව පේනකොට. ඒ අර අසුභ කොටසේ මයින්ඩ් එක බඩි එක සෙපරේට් කරලා විඥානය අයින් කරලා බල බලාගෙන හිටපු තරමට සමාධිය වැඩනවා. මොකද කායගත සත්‍ය කම්ප්ලීට් වෙනවා. එතන අපි බෝඩර් එකේ ඉන්නවා හිත ඇතුළට යන්න. එතකොට මේ පොඩි ලෝකයක් කියලා පේනවා මේ අස්කන්නාස වලින් පේන ලෝකෙ පිටින්. මම පොඩ පොඩ ගිනවා මගේ ලෝකෙට ඉතින් මේ පොඩ පොඩ මොන හරි ඉතින් අපි ඉස්සර යෝගි වෙ ඉන්න ඇති. පොඩ්ඩක් දැන් මෙහෙම ගිහිල්ලා මේ ලෝකයත් එක්ක ගොඩක් පැටිලා යන්න වෙන්න ඇති. හැබැයි මම පතනවා ඒ අර ඒක එන්න ඕනේ දැන්. ඒක අවදි කරන්න ඕනේ. ඒක අවදි වෙන්න පුළුවන්. මොකද දැන් තව එකක් තියෙනවා. දැන් මේ ආරණ්‍ය වල මේ තැන් වල මේ ඉස්සර මේ නිවන් දකින්න පුළුවන් පුළුවන් කියලා ගිය තැන් පින් වතුනි. දැන් නෑ පින් කරලා එක්කෝ මෛත්‍රී බුදුහාඳුර හම්බෙන්න ඕනේ. එකෝ එහෙම කියන්නේත් නෑ එක්කෝ මොනායි ලෝකිකට දේවලෝකිකට ගිහිල්ලා එහෙම යන්න ඕනේ. අර යන්නේ මේ විදියට හැදිලා තියෙනවා පින්වත්නි. මට ඒවා නොටිස් වෙනවා. මම එක කතාවක් කියන්න. මම ඩොකියුමන්ට් එක ගැන තීරණ කරන්නනේ හරියට. කොහොම හරි මේ මම කියන්නේ ඔය ඉන්ටර්නෙට් එක හරහා පොතකින් තමන්ට කියවන්න තරමට එනවා. ඊට පස්සේ සූත්‍ර කියවන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් ආපු එක ඔස්සේ යන්න තරමට මනස ස්ටඩි කරන් පොඩ පොඩ පිරිසුදු කරගෙන ඒක මම අනිවාර්යයෙන්ම පොඩක් පස්සේ තේරුම් ගන්නවා. හැබැයි මම පොඩි කතාවක් පොඩි දෙයක් කියන්න ඕනේ මේ මේ අද කාලේ තත්ත්වෙ කියන්න ඕනේ. මේ කොරෝනා නෙමෙයි ප්‍රශ්නේ පින්වතුනි. අපිට කේන්ති යනවා නම් ආශාවල් තියනවා නම් පින්වතුනි අපි බේරිලා නැහැ. අපි බේරිලා නැහැ. අපිට පොඩි පොඩි මේ ගෙවල් දොරවල් වටපිටාවත් එක්ක උනත් අපේ මේ ළඟින් ආශ්‍රය කරන අයත් එක්ක උනත් අපි අනිත්‍යයට ගුණත් අපේ අපි ලෝකෙ දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට මේ පේනවා අපි මොනවද මේ කරන්නේ දිවස් තියන අයට පේනවා අපි ප්‍රයිවට්ලි ඉඳි කරන දේ ඇඟ දැක්කම තේරුම් ගන්න පුළුවන් මොනවද කළාද කියලා ගොඩක් දයක් හිතන්න ඕනේ නැහැ අපි කාට හරි මේ අර විස ද්වේෂ මේක පිට කරාම ඒක අපේ හිතිනවා මේක අපේ පිච්චිලා යනවා රාගය ඇති වුණාම ඒක අපේ හිතිනවා පින්වලු ඉතින් මේව අපි මේක රෙවොලූෂන් එකක් වෙන්න ඕනේ වෙනසක් වෙන්න ඕනේ කොවිඩ් එක ඉබේම මේවා වෙනවා මේක මේවා ඉබේම මේවන අපි මාර්ගඵලයකට යන ගියොත් දැන් මාර්ගඵලයක් නැහැ කියන ඩවුට් එකේ ඉන්නවා අපි මේක කරන්න බෑ කියලා නිදි කඩා ගන්න බෑ කියන මේකක තියෙනවා ඒක මම හොඳට දකිනවා දැන් ඔය සමහර විසිට් කරන මාර්ගයේ භාවනාවට යන තැන්වල උනත් මේ ඉතින් මම වුණ එක එකක් නැරේට් කරන්න මම ඔය ඉන්දියාවෙන් ආපු වෙලාවේ පොඩක් මට ඉන්න වුණා මම ආසන යන්නේ ඒ කාවත් ගැන මේවා කරන්න හැබැයි මට ඇත්ත තත්ත්වෙ අපි දන්නේ නැත් අපි වලේ කොහෙද ඉන්නේ කියලා අපිට ගොඩෙන්න එහෙම ක්‍රමයක් වෙන්නේ නැහැ නේ පින්වතුනි අපි ඇමලෙන් හිතනත් අපි ගොඩ එනවා අපි ඔක්කොම පින්කම් කරලා ඒක අපිට කියාගන්න එක බුදුහාඳුර ඇවිදගෙන ආවොත් අපි ලොකු අමාරුක පින්වතුනි මේ සෑහෙන දේවල් සෑහෙන දේවල් මිනිස්සු විනාශ කරන අයට උදව් වෙවි යනවා මෙයා පින්කම් කියාගෙන ජීවිතයක් දැන් මේ මේ කතා කරන වෙලාවේ එක ජීවිතයක් හැංගිලා එක තැනක තව තැනක තව ජීයක් ඒවා අපි අස්වහගෙන කොහොම යනවා පින්වතුනි අපි හොඳ නෑ තමයි වැරදි හොයන්නේ මොකද අපිත් යම් කර්ම සම්බන්ධයි ඒවා පේන්න එහෙන්න හැබැයි අපි අනිවාර්යෙන්ම අපිට ඉවසන්න අපි ඉවසාගෙන ඉන්න එකත් වැරදි අපි ඒවයි සම්පූර්ණයෙන්ම අගාරින්න ඕනේ ඉග්නෝ කරන්න ඕනේ සම්බන්ධ වෙන්න නරකයි අපි හිත අමතක කරන්න නරකයි අපි ඒවට සහභාගී වෙන්නවත් නරකයි ඒ කර්ම අපිට හිතෙනවා පින්වත්නි අපිට ගොඩ ගන්න බෑ නරක දේවල්ට සම්බන්ධලා උදව් වෙලා අපි දැනගෙන එළියෙන් එකක් හිතාගෙන හැබැයි මම කියන්නේ මම ඇද්දද ආරණ්‍ය කියන්න කැමති නෑ කොමරි මම අර ඉන්දියාවෙන් ඇවිල්ලා මට ඉන්න වුණා මේ අපි ඉන්නවා තව දවස් 14ක් ඉන්න ඕනේනේ දැන් ඔය මුල්ලට කොවිඩ් කාලේ ඉන්දියාවෙන් ආපු වෙලාවේ ගිය අවුරුද්දේ පස්සේ මම එතන ඉච්චිය තව දවස් 14ක් ඉන්නකොට දැන් හරි ඒ කාලේ අපේ ඥානදීප කියලා ස්වාමීන් වහන්සේ ඉතින් මහා වනාන්තරේ ගොඩක් කාලෙ හිටපු ස්වාමීන් වහන්සේ නම ගිලන් වෙලා ඉඳලා ඊට පස්සේ මම යාල ඇතුලේ ගියාම වස් කාලේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා ඉතින් කොහොම හරි දැන් ওই කැලේ ඉන්න ප්‍රවෘත්ති වැඩි දන්නේ නැහැ පිටු මේ කොළඹ කට්ටියයි ඇත්තටම කියනවා නම් මේ වෙන මොකද ඔය සමාජ ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්තටම නිමි ඥානදීප ස්වාමීන් වහන්සේ විතරයි අපි දන්නේ ඔහොම හිටපු වෙන කට්ටිය මට හිතන් මට කවුරුත් දන්නේ ආරංචියක් කියන විදිහට ගොඩක් කොහොම හරි ස්වාමීන් වහන්සේ වය වෘද්ධ වෙලා ඔහොම යනකොට අර කැලේ වාසය කරලා එහෙම ප්‍රැක්ටිස් කරපු එකේ හිදසක් මට දැනෙන්න පටන් ගත්තා මොකද ඒක දැනුනේ මට මං ඔච්චර කැලවල් වල ඉඳලා නැහැ මං හිමාලයේ ඉඳලා තියෙනවා ඔය ස්වාමීන් වහන්සේ තරන්නේ නැහැ හැබැයි අද තියෙන දුර්ලභභාවයේ ඉඳන් මේ අමිත් කැලේ ඉන්න ස්වාමීන් වහන්සේට
මට පේනවා මං ගැන ධෛර්යයක් එනවා ධෛර්යයක් එනවා ඒගොල්ලෝ හොයාගෙන එනවා හොයාගෙන ඇවිල්ලා අනේ උපවාසය විතරයි වගේ ඔහොම කියනවා මට පොඩි සතුටක් ඇති වුණා අනේ මේ මෙහෙම හිතුව එක ලොකු දෙයක් නේද මෙච්චර දුර්ලභ වුණාද මේ මේ වගේ ප්‍රැක්ටිස් කරලා මෙහෙම ගමනක් යන පිරිසක් මේ සංඝ පිරිසක් කොමාරි මම මේ ආරණ්‍යයේ ඉන්නකොට පොඩි කාලයක් ඔය පින්නපාත කරන් ඕනෝම හිටියා ඒ වෙලාවේ මම ස්ට්‍රික්ට්ලි මම ඕම යනකොට ඒකට ස්ට්‍රික්ට්ලි මොන කරුණු කියනවා ඒක නැත්තම් තේරුමක් නැහැනේ කැලේ ගිහලා මොකද අපි එතන සම්බන්ධ ප්‍රති කරගත්තා ඒතර මාර් පරාජයක් කරන්න අපි වීර්යයක් කරන්න ඕනේ කොමාරි මම මේ නායක ස්වාමීන්වහන්සේට කිව්වා මට කිසි පණිවිඩයක් එවන්න එපා කියලා ඉතින් ඔය පණිවිඩය එන්න බලනවා පස්සේ අපේ මෞතුමියගේ පණිඩයක් ආව මොනවාද මට බෙහෙත් වගේක් ඒ කියාගෙන එනකොට මම කෝ අනේ පාස් වගමන්ස අම්මා නෙමේ කවුරු කිව්වත් පණිඩ දෙන්න එපා මට ඔහොම මම එහෙම කිව්වා ඔහොම මම ස්වයංවාසයෙන් පණිඩයක් ගන්නවා කියන්නේ සෙල් ෆෝන් පාවිච්චි කරේ නැති වුණාට සෙල් ෆෝන් පාවිච්චි කරහා සමානයි සෙල් ෆෝන් පාවිච්චි කරහා සමානයි මාත්‍යෝ මාව බලන්න මම කැමති නැහැ මට මේ පිරිස දැක්කම ලේසි බල කියන්නේ මොකද අපේ මොකක් හරි ධෛර්යයක් තියෙනවා මේ වෙලාවේ මේ විදිහට හම්බ වෙන්න. හම්බුනම කොහොම හරි පින්වතුනි මම මේ ඒ ඒ ස්වාමීවත්ම මම පොඩි කාලේ කියන්නේ තරුණ කාලේ ඉඳන්ම දන්නවා. ඉතින් එදත් මම වීරිය කර කර යනවා දැක්කා. එතකොට දැන් මේ ස්වාමීවංශ එකපාරටම කිව්වා සමහරු අපිටත් හයියක් ඔබවංශයේ මේක දැන් මේ අපුලේ බැටරි චාර්ජ් බහැලා පින්වතුනි. උඩා කයට මේක දැන් මේ මට හොඳට තේරෙනවා අර ඇතුලේ ડિප්‍රෙෂන් එකක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඉතින් කොහොම හරි මට කිව්වා මෙහෙම මොකද්ද කිව්වේ මේ ඔව් ස්වාමි මාංශ මේ අපිට හරි හයියක් ඔබ වහන්සේ තාම මේක මේ ඔබ වහන්සේ මේක දකින්න කොට ශක්තියක් අපිට කියලා මම කිව්වා මට. ඇත්තට මම ඉතින් මම සාමාන්‍ය කර මගේ ප්‍රැක්ටිස් එකක් මම කරගෙන යනවා. පස්සේ මට කිව්වා මේ දැන් ඇත්තටම මම උන්වහන්සේගේ සමාව ඉල්ලගෙන මට මේ කට්ටියට මේ සංඝයාට මහා සංඝරත්නයටයි මේ ඔක්කොටම අපි පණක් දෙන්න වෙනවා ශක්තියක් පණ ගන්නන් වෙනවා මේක ඇත්තටම පොඩි පහ එකක් නෙමෙයි මෙහෙම අපි ලෝභය ඇති කරගෙන මේව බොල් වෙවි ගියොත් පින්වතුනි මේ චූටි කාලේ විතරයි මේ මීට වඩා මහා ලොකු දෙයක් විඳින්න වෙනවා ඉතින් මේ මේක අපි අවධානයට මට පුළුවන් දේ මම මෙහෙම කරනවා සමහර මාත් එක්ක ගොඩක් අමනාප වෙන්නත් පුළුවන් एक प्रश्न मंदने प्लान कर कुमारी कुमारी पिंग मट फस्ट आई मट हम इक वेलावती स्वामी मन से मट की आयसमा मम तपि मेम कल हिटे मंदन कटी ग्रूप हिटिया वीर बड़बड़ी पिंग सपोर्ट कर बुद्धागम के सपोर्ट कर संबंध इंटरप्रिट कर अलग नहीं එක මං කර එළිය සුද්දයි ඇතුලේ අපවිත්‍රව ඉන්නත් පුළුවන් මට ඒවත් තේරලා තියෙනවා පින්වතුනි මං ස්ලාවට අනේ මං ගරු කරන්න කැමති නෑ හැබැයි මං දන්න මොකද මට මේ ඉන්නේ කියලා කියන්න සිද්ධුත් දන්නේ මේ කොහොම හරි පින්වතුනි දැන් මට මේ ස්වාමීන් වහන්සේලා මට මේ ස්වාමීන් වහන්සේ මෙහෙම වුණාද මෙහෙම කිව්වා අතර මේ විදිහට අර මෛත්‍රී බුදුරජාන් වහන්සේ කල් මේක අපිට ශක්තිය නැහැ මේ පින් එකතු කරගෙන යනවා කියලාම කරුණ කිව්වා. හරි කොහොමද මේ මෑත් එකදී යම් දේවල් වෙනස් වුණා. සනීපයි මේ කොරෝනා එක්ක ආයි දැන් ඉතල දැන් මේක නිමා කරමු. මමත් ටිකක් ඉන්නේ හිටියා ඒ කාලෙදී. දැන් පොඩ්ඩක් අපි මේ එක එකට ආයි මේක කරන්න පුළුවන් මේක කරන්න ඕනේ කියලා එහෙම ඒස් මගේ සහෝදර ස්වාමීන් වහන්සේට එහෙම හදාසක් මට දැනුණා. මොකද අසනීපත් වුණා ඩෙන්ගු
තමයි හැදුනේ අපි අර මරණ මේකත් එක්ක අපිත් එක්ක ළඟ හිටපු ඉඳලා මම හිතන්නේ ආවශ්‍යකුත් එක්ක මොකක් හරි ඉන්න ඇති ඉතින් මේක හරි ඩේන්ජරස් පින්වතුනි මේක සමන්ත නිවන ලැබුණ නැහැ කියන එක වෙනම දෙයක් හැබැයි අපි මේ හැමෝටම ලැබෙන්න බෑ කියන එක අරුණ දැනගෙන යන කොටසකුත් තියෙනවා හැබැයි ඒක කමටහනක් කරන එක නම් තාම කොහෙවත් දැකලා නැහැ सूत्र මේ විඥානේ මේ රූපේ වැඩ කරන හැටි මේක හේතු සහගත වෙන හැටි මම හැදෙන හැටි මේ දෘෂ්ටි එන හැටි මේ දේවල් වැඩ කරන හැටි තමයි පින්වතුනි මේක තියෙන්නේ ඉතින් මේක ඒක බලලා එතනින් හිතෙන් කල්පනා කරලා ගන්න එකක් නෙමෙයි මේක අපිට හිත තුලින් අපිට දැක ගන්න ගන්න පොයින්ටර් එකක් කල්පනා කරන විදියක් ඒ කියන්නේ ඥානෙ උපද්දවන ක්‍රමයක් අඥාව ඇතුලින් මතු කරන ක්‍රමයක්. එතකොට ඒකට අවශ්‍ය මේ මොනවද වෙන්නේ නැහැ මේක. කමක් නැහැ. ඔව් වෙනවා පින්ක මේ මාරයක බඩුනේ පාවිච්චි කරලා අපි කරන්නේ. මාරයක බඩු පාවිච්චි කරලා කරන හින්දා මේ අසුරයන්ගේ ටෙක්නොලොජි පින්කට අසුරයන්ගේ නාපු යුගයක්. පංචභූතයන් හසුරවන්න මේ වුණේ විරෝචන කිනේ අසුරයන් තමයි මුලට පටන් ගත්තේ. ඉතින් අසුරයන් මේ පිරිච්ච මේක තමයි වෙස්ටර්න් සිවිලයිසේෂන්. ඉතිහාසයේ පොඩා කීසෙ ඉතිහාසෙ කොහෙ ආර නැති වෙත. ඒකයි ඒගොල්ලන් ටෙක්නොලොජි වලට බොහොම දක්ෂ. ඒ පළාත් ජපානයේ මේ පෙන්වන අසුර මේක තියෙනවා. අර සිල් රකින්න නෝන්ජල්ව ඉන්නවා වගේ පේන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ කට්ටිය තමයි මේගොල්ලන් තමයි ආර්යයන්. සිවිලයිසේෂන් එකට සීලයට තනියම. ඒක පේනවා හොඳට. දැන් බලන්න හදිස්සියේ මේ දැන් මේ වගේ රටවල් ආසියාවේ කට්ටියට තමයි මේ අවවරි රහතන් වහන්සේ කෙනෙක් හරි මොන හරි බණක් හරි මොන හරි මේකක් කිව්ව ගමන් මේගොල්ලන්ට එකපාරටම ඒක ලුකුවට එනවා. කිසිම මේ වෙන ප්‍රබලයක් වෙන බලගතු පැත්තක් ඒක නෙමෙයි ඒගොල්ලන්ට බලය. මම කිව්වා අපේ මා වඩමන මහත්තයාටත් අද පෙර කෑම කට්ටියට දැන් ගොඩක් කිංගම ප්‍රශ්නයක් තියෙනවා. නැතුව ඉන්නවා දැන් බඩගින්නේ කියා ගන්නත් බැරුව. ඒක මම අස්පනා පිට දැකලා තියෙනවා මේ දවස්වල. කොහොම හරි මම කිව්වා ආම්දුන්ට ලේසිය මේ ලංකාවේ මෙදානේ අඩුවක් වෙන්නේ නැහැ. හරියට ඉන්නවා නම්. නැතුව හිටියොත් නම් ටයක් එක කොයි එකක් නැති වෙනවා. මුසු උපරිම බලනවා. ඒගොල්ලන්ට කැම නැතත් දෙන්න දෙනවා. ජනාධිපතිට කැම නැතුනොත් ඒගොල්ලන් ආම්දුන්ට දෙයි. ජනාධිපතිනා දෙයම මේකක් අපේ මේ මේ පළාත් මේ දේශවල ඒක ඉහෙලටම තියාගෙන ඉන්න මේක අපේ ලොකු වස්තුවක්. හැබැයි ඒ වුණත් අපි මේ සංස්කෘතිය ඇස්සේ අපි ඊට එහා අපි ක්‍රියාවට නගන පැත්ත අනිවාර්යෙන් ගන්න ගන්නට ඕනේ. ඉතින් පින්වත්නි මම මේ කියන්න කැමති විශේෂයෙන්ම ඔය අපේ ආරණ්‍ය වලත් වඩන තැන් වල දමාරක කිව්ව අර එක අන්තයක් යනවා නිවන හරිම ලේසි කළා සීලියත් පැත්තකට දාලා. ඒක අර ෆ්‍රී තින්කර් වගේ ෆ්‍රී තින්කින් වගේ අන්න ඒකක් තියෙනවා මේ රටේ මේ බනවල ඒ ඇස්සිට වල සමාජ දේවල් වලට පින් අතට බර වෙලා නිවන පොඩ්ඩක් සයිඩ් එකකින් කරගෙන යන තත්ත්වවලු තියෙනවා. නිවනට මෙහෙම කරන් ගියොත් අපි බස් එක මිස් වෙනවා. ඒකයි මම කියන්නේ කිව්වේ. බස් එක මිස් වෙනවා අපිට. ඒ කියන්නේ අපි එහෙම මෙහෙ ගිය ගිය අනිත් එක තමයි මම ඒකයි කිව්වේ අර කට්ටිය පින්කම් කොච්චර කළාද දැන් බලන්න මේ තමගේ පෞලිය මේ සමීපව ඉන්න දේවල් වලදී තාම හිත නිවාගෙන හිත මේ කියන්නේ ඒ තරමින් ඈතින් තියාගෙන තණ්හාව දුරු කරන් එන සැනසීමකට ප්‍රැක්ටිකලි ගිහිල්ලා මදි. මම මේ ගියේ පෙරේද දැක්කේ මේ කට්ටියෙන් දරාගෙන මේව තවත් එනවා. තවත් වෙන වෙන කට්ටියත් දකිනවා. මේ මොකද මේ කට්ටියේ යහමින් භාවනා යෝගීව ගෙවල් දොරවල් වල රාජකාරී කරන තැන්වල ඉන්න පුළුවන්. මේ මට්ටම මතු කරලා තියෙනවා. මම අඳුර ගන්න බැරි වුණා මම එහෙම තමයි බණ කියනකොට සාමාන්‍යයෙන් මේ මොකද තමට මම ඒ කරුණ කියන කට්ටිය ළඟ ඉන්නවා පින්වතුනි. මොකද මේක මේ මම ඇතර ඒක ඇඩ්ජස්ට් කර කර යනවා. ඉතින් මම එයාට දැන් අදුද්දී පොඩ්ඩක් මාව ආයි හම්බෙන්න ආවම මම කවදාවත් තාම නෙමෙයි මම ගෙනියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ ගොඩක් ඉන්න විදිය.
මං හිතුණා මෙයාට පොඩ්ඩක් දකින්න ඕනේ මෙතන ඉලම මේ බනහනට වඩා මම පවුනේ ඒගොල්ලන් අසරණව ටිකක් වේදනාවෙන් ඉන්නකොට මම ඉතින් මේ කට්ටිය ගෙනිච්චම සක්මන් කරන්න යන ශාලාවක් තියෙනවා රාමකෘෂ්ණ මිෂන් මුදා ඉනි මුදට යා බලාගෙන මං ඉතින් කොළ බිද්දි ටිකක් අර භවනාව මේන්ටේන් කරන් ඉන්නේ ඒ ඔය ක්‍රමයකට ඉතින් මං ඉක්මනට ගෙනිච්චා ඒ මෑනියුල් එක දෙන්නේ එකනේ බොහොම දුකට බොහොම පීඩාවක් ඉතින් මේ ගියවිලා අද ටිකක් හොඳයි කොහොමරි මං එහාට ගෙනිච්චා එහාට ගෙනියලා පොඩ්ඩක් සක්මන් මං කරන ගමන් ඒගොල්ලන් සුට්ටක් ඉඳ ගන්න කියලා අර මං පොඩ්ඩක් ඉතින් පොඩි අයිඩියාවක් දුන්නා අපි මේ දුක වේදනාවක් ඉඳ අවශ්‍යතාවයක් නැහැ පිණිස මේක අපි ඒක අපි ක්‍රම හදා ගන්න අපිට රස කැමක් වෙනවා වගේ රස ශාන්තියක් හදා ගන්න හිතේ රස නිවීම දක්ෂ වෙන්න ඕන හිතේ නිවා ගන්න ඊට පස්සේ මට මෑණියන් වහන්සේ කිව්ව කමක් නැහැ නේ කිව්වට ඒවා මම අපි උදාහරණයකට කියන්න වෙනවනේ මෑණියන් වහන්සේ කොහොම මේකනම් පේන්නේ නැහැ මේකනම් පේන්නේ නැහැ ඉතින් කොහොම හරි මම කිව්ව ඊට පස්සේ දැන් අර මොකක් හරි ප්‍රශ්න තුලදී ඒ මොන හරි ගැටුම ඇති වෙච්ච පිරිස එන් ආයි සමගි වෙන්න බලනවා හරි මොකක් හරි ඔහොම කරනවා උන්ටයක් එක පාටම ඒ මෑණියන් වහන්සේට මේ වුනේ මේ නිකන් මේ බෑ ඒක දෙන්න දෙන්න බෑ වගේ එහෙම නිකන් ඒක නිකන් විරුද්ධ පැත්තේ ඔය දැන් තමයි අරක පෙරදුනා ඒක සමාස්තේ එක සිනාස් එහෙම ඒක දෙක අපි සමාස්තුවයි ඔය ඊට දාපු නැති දෙයක් අපිට එන්නේ නැහැ ඒක එන්නේ නැහැ ඒක අපිට තවදියා සමාධියයි ටිකක් අපි ධර්මයේ හරියට යනකොට හොඳට දැනෙවි පෙනෙවි ඉතින් අපිට මේ මේ කඩපතක් වගේ මේ විඤ්ඤාණය මේ අරමුණු වෙන එක දැනීම වෙන එක ඉතින් කොමාරි මම මෑණියන්ට අපි තේරුණා ඉතින් මං ඉතින් ඊට පස්සේ මං කිව්වා ඒක දැන් අවස්ථාවක් එක පාන කියන්නේ ඉන්න කියලා බය නැතුව උතුර මං තව විදියක් පෙන්වුවා උත්තරේ ගන්න හැටි හදිසියේ බුදුහාඳුර ළඟ හිටන් හිටියන අපි බුදුහාඳුරව සතුටු කරන්න බැලුවන පින්වතුනි එතකොට කොහමද අතට මෑණියන්ට ඒක උත්තරේ ආවා අනිවාර්යයෙන්ම බුදුහාඳුන සතුරු කරන්න අපි ආසයි කිසිම වෛරයක් උපරිම පිරිසුදුභාවයෙන් කටයුතු කරන්න. අන්න ඒක හොඳ ක්‍රමයක් වින්නතර මමත් ඒක පාවිච්චි කරලා තියෙනවා. සමාජකලට උත්තරේ හරි උත්තරේ ගන්නේ කොහොමද? හරියට කියන්නේ මොකද කරන්නේ? හිතන්නේ මොකද කියලා දැනගන්න කලබල වෙච්ච වෙලාවක බුදුරජාන් වහන්සේ ජීවමානව ඉන්නවා නම් උන්වහන්සේ සතුරු කරන්න මම මොකද්ද? මම කොහොමද කියන්නේ කියලා. ඉතින් මේව හරි ඉම්පෝර්ටන්ට් පින්වතින් ළඟම ඉන්න අයත් එක්ක ඥාතිත් එක්ක බ්ලඩ් රිලේෂන්ස් වත් එක්ක රස්සාවල් වැඩ ළඟින් උදව් කරපු අයත් එක්ක එකපාරට වැරද්දක් කරා කියලා අමනාප වෙලා එක එක ඒව අපිට බලපාන පින්වතුනි අපේ අර හිත ඇතුලේ විස බීජ තුවාලේ තව වණ වෙනවා හිත ඇතුලේ තුවාලයක් තියෙනවා පින්වතුනි ඒකයි නැති වෙන්න ඕනේ මේ එළියෙන් එරමිනිය ගොතා ඉන්න භාවනාව නෙමෙයි අර ඒකට එන්න ඉස්සෙල්ලා අරක හරියන්න ඕනේ ඉතින් මේක හරි ඉම්පෝර්ටන්ට් මේවාද නැත්නම් අපි මේක වර්ධිනව ගමන මමත් ඒ අවස්ථාවේදී මුරල් වෙලා තියෙන නායක ස්වාමීන් වහන්සේට ඒ කාලේ උපාසක කාලේ තදින් ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ කියලා මම වැරදුනා කියලා තීරච්ච ගමන් ටක් ගාලා කියලා සමාවිල්ලුවා මම තේරුණා මේක මගේ يعني ඒගොල්ලන්ට හරි කරුණාවෙන් එදා අනේ මට මතකයි එදා මේ මම දානශාලාවේ අර ජර්මන් හාන්ද්‍රෝ මේ කරන හැම දෙයක් මම කරන්න බලනවා ඒ කාලේ උපාසක කාලේ ඉතින් අර ෆාස්ට් කරනවා පොයේ දවස්වලට ඒ ෆාස්ට් මේ පොයේ දවස්වලට ෆාස්ට් කරනකොට මමත් ඒ කාලේ එක කරනවා මට අවසර දුන්නා මම උපාසක මාත්‍යෙක්නේ තාම ඒ කියන්නේ ඔක්කොම හාමුදුරු කරන ඒවා කරන්න බෑනේ ඒතර හාමුදුරු මට ඉඩ දුන්නා හේ ඇඩ්මිනිස්ට්‍රේට් කරපු හාම් ස්වාමීවත් ඊට පස්සේ දවසක් වැඩිපුර ෆාස්ට් කරනකොට මම ඒකත් කරන්න ඕනේ හිතුණා තව ආරණ්‍ය වැඩක් තියෙනවනේ අනිත් තාම මම එහෙම හිතුවේ නෑ ඒ කාලේ හරි ඉන්සෙන්සිටිව් වුණා ඊට පස්සේ මම එන්නේ නැතුව හිටියා දානි වෙලාව ඒ කාලේ දානි ගේනවා හාමුදුරු වඩිනවා උපාසකවරු වඩිනවා අන්න එහෙම ක්‍රමයක් තිබ්බේ පොල් ගස් දුවාල පස්සේ මම මේ මට පණිඩියක් ආවා එන්න කියලා දානට ඒ ලොකු ආන්දාගේ ඉතින් මම ආවා ඇවිල්ලිවලන් තන් අසුපාසකයිට තියෙන වෙනම ඉඳගන්න තැනක් මම එතන ඉඳගෙන අර බෙද මම දානේ වැළඳුවේ නැහැ ඒ බෙදුවා දානේ වැළඳුවේ නැහැ එහෙමම හිටියා ඉතලා ඊට පස්සේ ගියා වැඩියා ඒ කියන්නේ ගියා ඊට මම මේ දැනෙනවා මට මොකක් හරි මේ ස්වාමි මාතලා එන්වන්සලාගේ කුටි පව මට දීලා ඒ වෙලාවේ මම හිතුන්නේ අනේ මම මේම වැඩියෙන් ඉල්ලනවා නේද මේ කියලා. දැන ගැන හිතන්නෙත් නැතුව. ඉතින් මං තරුණ කාලේ ඉතින් තවද අපි වයස ගිලත් වැඩ දෙන්න පුළුවන්. කොහොම හරි
මං ඊට පස්සේ දැනගත්ත වැරදුනා කියලා. ඉතින් දැන් වුණා වට අද්භූත දෙයක් වුණා ඒ වෙලාවේ අර දොර මේ අමාරුවෙන් ඒ වහන්න බෑ ඒ දොර. ඒ කියන්නේ ඒක ඇදලා වහන්න ඕනේ කුටිය දොර. මං ඉතින් අතුගගා ඉන්නකොට මං හිතන මං හරි කියලා මං හරිම නිකන් තද හිතකින් අතුගගා නෑ මම මේ ප්‍රැක්ටිස් එකනේ කරන්න කියලා එහෙම හිතුවේ. ඔය දොර හුලඟකුත් නැතුව දොඩෝම් ගල වැහුණා. දැන් මේක අරින්න ක්‍රමයක් නෑ යතර තියෙන්නේ ස්වාමීන් වහන්සේ ගාව. මම දැන් අර ස්වාමීන් වහන්සේට හමුණ ගෙහෙන්න යනවා. පස්සේ මම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉතින් යන්න උනා ගිහිල්ලා මාව දැක් ගාම දැන් අර ඇතුලේ ගිල්ටි ෆීලිංග් එක තියෙනවා. මම දැක් ගාම ස්වාමීන් වහන්සේ අනේ hina උනායි මෛත්‍රියකින්. මට ඒක අමතක වෙන්නේ නෑ. උන්වහන්සේ මේ hina උනා කියන්නේ මොම මෛත්‍රියෙන් ලාවට hina උනා මොකද අපේ උපාසක මාත්‍යා කියලා. මං පාර දොර වැහුණා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉතින් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බැලුවා. ඒව බලලා මේ කොහොමද මේක වැහුනේ කියලා ස්වාමීන් වහන්සේටත් පුදුමයි. මට පේන්නේ සෝභා ධර්මයේ හෝ මොකක් හරි මම පෙන්නන්න තමයි ඉක්මනට වරදින්නේ ඉස්සෙල්ලා. ඒතර යා ස්වාමීන් වහන්සේ මේක හරි අද්භූතයි නේ මේ කොහොමද උපවාසය අදින්නවත් නැතුව නිකම්ම හුලන්නුත් නැ මම දැන් නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ හැන්දෑවේ ගිලම්පස වෙලාවේ මම හිතාගත්තා මේ වැරදි වැණික වෙලා තියන්න අනකයි. මම මහා සංඝරත්නයටයි මේ කෙරුණේ අගෞරවයෙන්. ගිලම්පස වක් කරලා මෙයා කරා මම ඔක්කොම ස්වාමීන් වහන්සේ පිළියෙට ඉන්නකොට මම එතනට වැඩම කළා ඒ ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම හිමිට කිව්ව ස්වාමීන් වහන්සේ සමා වෙන්න මගෙන් මෙහෙම මේ ඉදාර වෙලාවෙ මම මේ වැරදුවේ නෑ ඒක මා සංගරද්දෙන් මම කෞරයක් කරා කියලා මම කිව්වම ස්වාමීන් වහන්සේ කපාට කොනේ නෑ මම විතරයි දැක්කේ කියලා ඒ ස්වාමීන් වහන්සේයි කරුණාව මට වචනෙන් කියන්න බෑ නෑ නෑ මම විතරයි දැක්කේ මම පණින් නෑ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කුගෙන් මට සමාව දෙන්න කියලා මම කවන්නේ නෑ මොම කියලා අනේ හරීම මේකකින් ওই මෛත්‍රිය අමතක වෙන්නේ නෑ ඇත්තට මේ වගේ තුමන් වහන්සත් එක්ක අපිට අර ඉන්න කතා කරපු කාලේ මේ මුල් ඇදි ඇදි ආපු කාලේ ඉතින් පින්වතුනි ඕව තැන් වල වැරදුනා නම් අපිට ගොඩක් වරදිනවා පින්වතුනි එකක් වැරදුනා වැරදෙන්න පුරුදු වෙනවා මේකට පස්සේ ඕම වෙනකොට ආයි ඊට පස්සේ අපි සමහර අපි කැලවලින් ඉන්න පුළුවන් හැබැයි ලං වෙනකොට ආශ්‍රය කරනකොට එක පාටම තේරෙනවා අර ඇතුලේ තියෙන සුද්ධ විච්ඡ නැති ස්වභාවය මත වෙන ද්වේෂය එනවා ඉතින් පින්වතුනි මේවා අනිවාර්යයෙන්ම අපි මෙහෙම සුද්ධ වෙවි ඒ පාත් ඒවා අපි රෙකග්නයිස් කරන්න ඕනේ අපිට කාගෙන වැරදි පේනකොට මේක අපේ ද්වේෂය කියලා එහෙම හිතුවිලි අඳුර ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ දැන් මට මේ පාරත් ඔය කැලෙයිදී එක්කෙනෙක් ගැන වැරදි කළා තියෙනවා තමයි ඒ කට්ටිය ඒ වැරදි කරපු කෙනෙක් මට පේන්න පටන් ගත්තා සාමාන්‍යයෙන් මට දැන් අවුරුදු ගණන් ද්වේෂය කියන එක මම පෝස්ට් කරන්න පුළුවන් ඒක නෑ කීන්ති අර කෙනෙක් වැරදි මේ කෙනේ නරකට හිතන එකක් අවුරුදු දැන් ගණනාවක් අවුරුදු 30ක් විතර 18 වයසින් ඉඳන් රාගය නම් වෙනම ප්‍රශ්නයක් ඒව නම් සෑහෙන ප්‍රශ්න ඇතිවි ආපු ගමනක් තියෙනවා කොහොම හරි මේක හරි කලාතුරකින් ආවේ නිකම් වද දෙන්න මෙයා වැරදි කියලා පේන එක දැන් මම දන්නවා මේක වැරදි මේම මට වැරදි පේන එක භාවනා හැබැයි මේක වද දෙනවා මෙයා හරි ඉතින් මට ටිකක් එනවා මම කොළඹ ගිහලා පොඩ්ඩක් මේ ඊගෙන මේව කියන්න ඕනේ හරි මොකක් හරි අර එහෙම කරන්න ඕනේ කියලා දෙයක් හිතට එනවා අපින් දැන් අපි ওই ගොඩාක් දේවල් ඔහොම කරන්නේ ඔහොම තමයි. දැන් ඒක එනවා ආවට මම ඔහොම ඉන්න දීලා ওই සිතුවිල්ලට අර මගේ තාම අර කටයුතු කර කර ගියා. ඒ කියන්නේ මේ විඥානේ මේ රූපය මේ සකස් වෙන හැටි. ඒක බුදුහාඳුනගේ තියෙනවා මේ මාර්ගඵල ලැබවන විදර්ශනා කරන දේශනා ටික. ඒව මම බල බල ඔහොම ගියා ස්කන්ධ වර්ගය කියලා කියන සම්විතනිකයේ සලායතන වර්ගය. ඌව තමයි ඌක අර රූප වේදනා සංඥා හැටියට විවිධාකාරයෙන් මේක මෙහෙම බලවපු බුදුහාඳුරු කියපු දේශනා ටික. ඒවා අතීතෙද දාලා අනාගතෙද දාලා ඔක තියෙන ක්‍රමයක් වෙනතනේ ඕවලින් අනිත්‍ය සංඥාව ඇක්ටිවේට් වෙනවා. අනත්ත සංඥා මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් අර ඒක මට ටිකක් නිග්ලෙක්ට් වෙලා තිබ්බා මම ඔය මිසුන්ට බන කියන්නේ නැත්තුව තිබ්බේ මට ඒව ටිකක් කම්ප්ලීට් කරන්න ඕනේ මම තරුණ කාලේ කරපු විදියට. ටිකක් අර සමාජියටම බර වෙලා කලක් තිස්සේ දැන් මෙහෙම යවුණා. ඉතින් දැන් ඔබේ කරන ගමන් තමයි ඒ කරනකොට ආයි හොඳටම තේරෙනවා පොඩ පොඩ ඒවා මම බල බල යනකොට එක පාටම තමන් දිහා පේන්න පටන් ගන්නවා තමන් කියන ඇහැ කන නාසය දිව ශරීරය මේ දේවල් අර පොඩ හිමීටේ ඒක මනස සෙටල් වෙලා ඒකම පොඩ්ඩක් කල්පනා කරනකොට තමන්ට එක පාටම මේක එක්ස්ටර්නල් දෙයක් මේක තමන්ට බාහිර එකක් මම නෙමෙයි මේක ඈතින් වගේ අර එක පාටම අර සිතුවිල්ලක් දෙම පේන්න පටන් ගන්නවා කොච්චර සහනයක් දේ වෙලා ඉතින් මම එහෙම කර කර ගිහින් ගන්නේ ඔය සිතුවිලි ගැන හිත හිතාරින් නිවුස් ආරි මෙහෙම සූම් වලව සම්බන්ධ වෙවි හරි කියන ඔය පේනවා තමන් හිත බලා ගන්න පුළුවන් ද පින්වතුනි ඒක වෙන්නේ නැහැ ප්‍රැක්ටිස් එකක් කරන්න වෙනවා
බුද්ධ වචනේ ගයිඩ්යක් හැටියට තියාගෙන ඉවසගෙන තමන්ගේ අර ඩොපමින් වලින් සුද්ධ වේගන දැන් ඔය කොහොමද දැන් මෙහෙම මම මේවා පාවිච්චි නොකර මෙහෙම සම්බන්ධ නොවුනත් මේ ටවුන් වල හැසිරිච්චේවල ලයිට් තරම දැකපේවල අර ඇති වෙලා තියෙනවා මේ වැල්ලවත්තේ පොඩ්ඩක් වැඩම කරන් යන වෙලාවලදී අර කොහොමම ටවුන් වල වැඩිච්ච කොච්චර ඉන්ද්‍රිය සංවර සීලය රැකගෙන ගියත් හිමිටි හිමිටි රිංගපු මේ වින්දම තියෙනවා ඉතින් ඒවා දැන් අර කැලේදී එකපාරටම දවස් දෙක තුන යනකොට ටිකක් වෙලා යනවා ඒක ඩිටොක්ස් වෙනවා තීන වැඩි වෙන්නට වඩා නිදිමත එනවා නිදි වෙන්නට කෑම දාන වන්දනකට ආශාව එන්න බලන්න ඔක දවස් දෙක තුනක් තියෙනවා තිබිලා අන්නොන්න හිත සෙටල් ඩවුන් වෙනවා සෙටල් ඩවුන් වෙලා තමයි අර බුද්ධ වචනේ මම මේව දන්නවා ඉස්සරමන්නේව කරනකොට එහෙම ටියුන් වෙන සංඥාව සිවුම් වෙන්න ඕනේ ඒක සිවුම් වුණාම තමයි අපිට අර අර විදියට මේ මෙනී කරන්න පුළුවන් මොලයක් හැදෙන්නේ ඒක ධර්මයේ තියෙන මුළු විශ්වයේම මුළු පැවැත්මම තියෙනවා පින්වතුනි ඒ කනෙක්ට් වෙලා යන හැටි මේ හය ඉන්ද්‍රියන් වලට අපි හිස් කරලා ගත්තොතින් හිස් වෙලා ගත්තොතින් කලුවරකින් මෙහෙම ස්පර්ශය වෙනකොට මෙහෙම ඒක බලන්න ඕනේ ලෝකේ නැතුව ලෝකේ හැදෙන හැටි අර ඒ විදිහට කන්ටෙම්ප්ලේට් කරන්න ඕනේ පින්වතුනි ඒව විඥාණය එනකොට ෆීලිංග්ස් එනවා ෆීලිංග්ස් වලට අපි ප්‍රසන්ට් වලට ප්‍රසන්ට් ෆීලිං දැනීම වලට අපි ලෝභ කරනවා අන්ප්‍රසන්ට් ඒවට ද්වේෂ කරනවා न्यूट्रल फीलिंग्स वाट अभी मुखद मे मोहिंग अंगिया तो मेक अवधाने तो अहम निरंतर फास्ट सूपर स्पीड दिखा मे कथा करना इतकोट मेहम संसूकन सामगत कर हिमीट मेक मन से कल्पना करोनीसो मनसिक मैं पड़ी उदाहरण मे भावना कर प्राक्टिस පින්වතුනි මට තේරෙනවා අන්ත දෙක වලට යනවා කට්ටියක් ඉන්නවා අන්ත කියන්නේ මෙහෙමයි ඔය දැන් හිත සිතුවිලි බල බල ප්‍රැක්ටිසස් කරන කට්ටියක් ඉන්නවා ඒක ප්‍රායෝගිකව වැඩ කරනවා මේ කාලේ මොකද හිතුවිලි අපිට ගොඩයි අර වැඩිය අපේ ගෙවල් දොරවල් වල අර ඒවස් අපි ගෙවල් දොරවල් වල අපේ වැරදි දකින්න ඒවා වෙනස් කරන්නේ නැතුව ඔය ක්‍රෑෂ් ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය ඉන්නවා ඒ කියන්නේ දැන් අපි කොහොමද හැසිරෙන්නේ මහත්යත් එක්ක නෝනත් එක්ක ළමයිත් එක්ක අපිට කොහෙද කියන්නේ අපි කොහොමද වැරදියට මේ වචන ක්‍රියාවල් සිතුවිලි වෙන්නේ අර ඒව සුද්ධ නොකර සමාග කට්ටිය ඒක හිතන ඒ ඔක්කොම කැන්සල් වෙනවා මේ භාවනා ටෙක්නික් එක ප්‍රැක්ටිස් කරාම කියලා එතකොට ඒකේ ගොඩක් පිට එනවා මම දන්න විදිහට නම් සිතුවිලි බලන එක ටක් ගාලා වැඩ කරනවා මොකද අර වැරදියට හැසිරිලා හැසිරිලා අර සිතුවිලි එතකොට වැඩි වෙනවා තමයි සිතුවිලි එන්න එන්නකොට ඒක බලහන් හිටියම ඔන්න චුට්ටු චුට්ටු සංසිඳීමක් වෙනවා අන්න ඒක නම් ඒක සාමාන්‍ය ගොඩක් අය ඒක භාවනා වාහනේ සනීපයක් වුණා කියලා වගේ ඒ ප්‍රැක්ටිස් එකකට යනවා ඒක හොඳයි ඉතින් ඒක හරි කරන එක හොඳයි හැබැයි මේක අපිට වද දෙන අපි වෙනස් වෙන්නේ තත්ත්වෙకి තාම පවතින අපි අපිට දැන් මේ හැමදාම මේ එතකොට දැන් දැන් අර ඒකදී මට තේරෙනවා මේ ප්‍රැක්ටිස් එක මේ සමාකටි සමාධියට එහෙම එහෙම සිසිල් මනසක් ඇති වුණාම අර කන්ටෙම්ප්ලේට් කරන එක කල්පනා කරන එක අඩු වෙලා යනවා පොඩ්ඩක් කල්පනා කරනවා ආයි ආසයි අර සනීපයක ඉන්න එහෙම කොටසක් ඉන්නවා දැන් ඒකත් කමක් නැහැ දැන් හැබැයි ඒකයි අර දේශනාවල් කියවනකොට හරි තව වෙන ඇනලයිස් කරන ප්‍රැක්ටිසස් කරනකොට පින්වතුනි ඒකෙන් තමයි යෝනිසෝ මනසිකාරය උපද්දවන අපිට සෝතාපන්න වෙන්න ඕන ඥානය හිත ඇතුලෙන් එන්නේ දැන් මම පොඩි උදාහරණයක් කියන්නම් මේක ප්‍රැක්ටිස් කරන්න දැන් මේ සූත්‍ර වල අර මේ ගොඩාක් කියනවා දැන් අපි කියමුකෝ පාන් කෑල්ලක් අපි ගමුකෝ මේ පාන් කෑල්ල අපේ මෙහෙම අතේ තියෙනවා මේ පාන් කෑල්ල අතේ තියෙනකොට මේ පාන් කෑල්ලට හිතෙනවද දැනනවද මම මගේ කියලා හිතෙනවද දැනනවද මේ පාන් කෑල්ලට හිතෙනවද දැනනවද මම මගේ කියලා මේ පාන් කෑල්ල අතේ තියෙනවා දැන් මේ ඒකවත් හිතන්න කැමති නැද්ද එතකොට දිවක් තියෙනවා දිවට හිතනවද දැනනවද මම්මගේ කියලා දිවට දැනෙන්නේ දිවට හිතෙන්නේ නැහැ දිව නිකන් තියෙනවා පාන් කෑල්ල දැන් ඔබ හිතින් ගන්න ඕනේ දැන් පාන් කෑල්ල
දිවට තැරිච්ච ගමන් තමයි විඥානය හට ගන්නවා. ඔය ප්‍රොසෙස් ෆිනොමිනේ එකක්නේ මේ ස්ටඩි කරන්නේ අපි. සිදුවීම හේතුඵල වලින් හට ගන්න ආකාරය. ඒතර මේක දැන් මේක මෙහෙම කල්පනා කරන්න නිදහස් කරන්න හිත ඒකයි. දැන් නිදහස් නැත්තම් අවුල නම් මේවා මෙච්චර කල්පනා කරන්න මහන්සි. හරිද? මේක අපි self realize කරන්න නෙමෙයි කරන්නේ. මේ කවුද මේ කෙනා කවුද මේ මොකද්ද මේ? ඉතින් මේකෙදී මේ දිවට තැරෙනකොට තමයි විඥානේ කියන්නේ අපි conscious වෙන්නේ. conscious වෙලා ඒකේ දැනීමක් එනවා සංඥා වීමක් වෙනවා. ඒවා simultaneously වෙනවා. ෂනේ දැන් මම මෙහෙම මෙහෙම recognize කරනවා වගේ මේක zoom කියලා දෙයක් වෙනවා. මෙතන laptop එක පේනවා. ඔන්නෝම. මේ fast වෙනවා. එතනදී විඥානේ හට අරන්. නැත්තම් මම ඇස් වාගෙන හිටියානම් මට ඒක වැඩ කරන්නේ නැහැ. ඒ connection එක end වෙන්නේ. इंटरनेट कनेक्शन कनेक्शन दिव्य तेरवे हटकांडवाट मे मम मगे पांख्यालय मम मगे दिव्य ने दिवट दिव एस इट इज जस्ट दिव इंस्ट्रूमेंट आगे එතකොට මේක තරිච්ච ගමම විඥාණය හට ගන්නකොට තමයි මේ දැනීම සංඥා වීම තුළ තමයි දෘෂ්ටියක් එන්නේ මම කියන දෘෂ්ටිය එන්නේ ඒක අර දැනීමට තණ්හාකරණින්ද අපි මත මේක මෙන්ටලි මේවා දැන් මම මොකද දැන් මට ඕනේ දැන් අපි ඇති දැන් මේ කල්පනා කරන පැත්ත බලන්න ඕනේ පිටින් නැත්නම් අපිට සෝතාපන්න වෙන්න හම් වෙන්නේ නැහැ මේ මම යහමින් කල්පනා කරන එකක් වෙන්න ඕනේ एक देशना अस्से देशना थुल बुधवार श्री देव श्री मुखें ये ना देशना वाला थुल थमाई चुट्टा चुट्टा अपि दिया बरांड पुरुद्वेन नौने ये वचन वाले अपि किया ने खाऊ द को मदर वेन्ने इतो कोटे मामा मागे नौने ना पांग के अल्ल थर मामा मागे नौने ना दिवत थेरवीला हेतु हेला हटकान ना दे मामा मागे वेन्ने पुलवांद පුළුවන්දේක තමන් හිතෙන් බලන්න කල්පනා කරන්න පුළුවන්ද බෑ නේද බෑ 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 දැන් මේක පොඩි උදාහරණයක් විතරයි මේ හැම ඉන්ද්‍රියකින්ම මේක වෙනවා පින්වත් මේ හැම ඉන්ද්‍රියකින්ම කන නාසය දිව ශරීරය මන ඉතින් මේ හය ඉන්ද්‍රියංගයන්ටම සම්බන්ධ වෙලා තමයි තණ්හාව ඇති වෙන්නේ මේ දැනීම තණ්හාවෙන් හින්දා උපාදාන කරනවා මේක කන්ඩිෂනින් මේක වැඩ කරනවා තොර තණ්හාවෙන්නේ ෆීලිංග්ස් වලට මේ ස්කන්ධයන්ගේ දැනීමට ස්කන්ධයන්ගේ දැනීමට අපි එතකොට අපි ෆීලිංග්ස් එන්ජොයි කරන්න කරන්න ඒ කියන්නේ අපි ඩොපමින් පස්සේ හරි වෙන අන්තිම ධ්‍යානයක් පවා ධ්‍යාන වලදී අපි ඒ ෆීලිං එක ඒක දැනීම ආස්වාදයේ විදිනකොට ඒකට අදාළ මමත්වයක් දිෂ්ටියක් දෘෂ්ටි වලට අපි උපාදාන කරනවා ඒක නරිෂ් වෙනවා ඒක පෝෂණය වෙනවා මේක හිතෙන් බලන්න ඕනේ පින්වතුනි उपादान 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 करलापेन भव है काम लोके काम लोक रूप लोक अरूप लोक ध्यान रूप लोग आत्म दृष्टि देव संकल्प බුදුවන් තමයි ඔය විදර්ශනාව කරවන්නේ දැනීමට ෆීලිංග්ස් වලට මම නැති කරවන්නේ කොහොම බලනකොට එතකොට පින්වතුනි මේක දැන් එතකොට බව එහෙම හැදි අපි හදවනවා නිතරම මේම ආශ්‍රාදයේ කරනකොට දැන් අපි කෑම වලට හරි පේන ඇහෙන දෙයකට අපි ආශ්‍රාදයේ කරන කාමතලයේ තමයි ඒ කර්ම රැස් කරන උපාදාන කරන එහෙම කරන්නේ එතකොට ඒ මේ ඒක මෙහෙම ලින්ක් වෙන හැටි අපි මෙනි කරන්න ඕනේ පින්වතුනි මේක පෝෂණය කරනවා මේක නේද මෙයා මේවා කරන සූත්‍ර තියෙනවා ඒවා අපි අනිවාර්යයෙන්ම වඩන්න ඕනේ දැන් ඔය බුදු ගුණ එක සීමාවක් පින්වතුනි බුදු ගුණ තල්ලුවක් හැබැයි බුදු ගුණම විතරක්ම වඩන කට්ටියක් ඉන්නවා මේක යහමින් කරලා ඵල ලබන්නේ නැති කට්ටිය
සිවුරු අතල් යන කට්ටිය ඉන්නවා පින්වත්නි හරියට රාග චරිතය හරියට එහෙම අනිත්‍යට අනුබල දෙන අය මගින් එන්නේ අර තියෙනවා කාගෙන්වත් අහන්න බැරි වෙන ප්‍රසිද්ධයිත් එක්ක ස්වාමීන් වහන්සේ මේ රාගේ කොහොමද මට්ටු කරන්නේ කියලා එතකොට මේ මහන්නේ ගලන් ප්‍රශ්නයක් තියෙන හින්දානේ පින්වත්නි ඒක විසඳ ගන්න එතකොට මේක තමා කට්ටියක් ඉන්නවා ඇනලයිස් කරනවා වැඩි ඔහොම ගලපලා අවබෝධ කරගන්න නැතුව ඒක අභිධර්මයේ මුල් කරලා ඒ කියන්නේ පහළ පස්සේ ආපු ග්‍රන්ථයක් කියලා ගොඩක් ඉත ස්කෝලර්ස්ලා කියන පැත්තකුත් තියෙනවා මගේ ගුරු මොහොමඩ් ඉස්සර කිව්වා ඒක හදිසි ප්‍රූව් කරා කියලා මේක නෑ මේක බුද්ධ කාලේම අපි දැක්ක කියලා එතනමයි ගුරු මොහොමඩ් කිව්වා එහෙනම් ඒක කිව්ව දෙවිවරුන්ට ඒක අයිති දෙවිවරුන්ට මනුෂ්‍යයන්ට නෙමෙයි දැන් මම දන්නවා මම අභිධර්මයේ ඇගේන්ස් කණ්ඩායමට දැන් වැටෙනවා නෑ පිටින් මම මේ මගේ එක මයි ජීවිතයක් තියෙන්නේ ඔහොම අපවත් වෙනකන් ඔහොම යන එකක් තියෙනවා හිතාවත් අනිද්දාවත් මම මේ මගටම තමයි තල්ලු කරන්නේ පින්වතුන්ව මේක මම තියරිටිකලි නිකන් කියනවා නෙමෙයි මේ ගැන වංචාවක් නෑ පින්වතුනි බුද්ධ වචනේ ජීවමාන බුදුරජාන් වහන්සේ ඉන්නවා පින්වතුනි වැඩි ඉන්නවා බුදුහන්ව ජීවමාන දැක් ගන්න පුළුවන් හැබැයි ඔක දැනුමක් හැදෙට කියවලත් හරියන්නේ නැහැ කමටහනක් කරලා තමන් මේ ස්කන්ධ සලායතන නිදාන වර්ගයේ ඒ වගේ නිමිත ගොඩක් බලන්න ඕනේ මම පොඩ්ඩක් පැහැදිලිවම මේක චිත්තක් ඒ තුන බලාගෙන නිමීකරණේ ප්‍රැක්ටිස් ටික කරොත් මට කියන්න පුළුවන් මම මොනවද කියන්නේ සමහරවිට උත්තර සීල් වෙන්නේ කියලා තේරෙයි මම දෙයි අනිවාර්යෙන්ම ධර්මය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රත්‍යක්ෂ වේ ඒක බුදුහාඳුරෝ ධර්මයේ දක්කම බුදු මාව දකින්නවා කියන එක මේ වචන හොඳටම සලාත වෙනවා පිළි. ඉතින් අනි මල්කියන් දෝනල හිටියේ දැන් මේ මෙනින් කරනකොට දැන් එහෙම කට්ටියක් තියෙනවා ඒකට කියන්නේ හැසිරීම කොහොමද? ලෝභයේ ද්වේෂයේ අපිට අතීත බලන්න ඕනේ අපි කියන්න බෑ අපි මේ තරහ ගියේ නෑ අපිට මේ තරහ රඟපෑවා කියලා. මට මතක නෝ එක ස්වාමි වංශිකෙක් හිටියා පරම ස්වාමි වංශිකෙක් එතකොට එක මෑණියෝ කෙනෙක් ඇවිල්ලා හිටියා මේ මොකද අක්කාරියගේ උළුනරක් වෙලා ඉන්න තියා සවස්වර පුදාගෙන පන්සල් භූමියට තව යනවා අර හාමුදුරන්ට මෙහෙම අඳගෙන කියනවා අතින් ඉතින් ඉතල් වගේක් දෙන්න මේ විදියට ඉතින් මෙයා දෙමින් තියා අප්සෙට් වෙනවා මෙයා ළඟ සිටිලා මෑණියන්ට කියලා දෙනවා මෑණියෝ නියම නිමේ හම්බුනට කතා කරන්නේ නියම නිමේ පස්සට දෙන්නේ කියලා බොහොම ටිකක් කියලා තියෙනවා. මේ දේවල් සම්දිවකට දෙන්න තමයි නෑලු. එතන මෞනි දාන වරන් කරන දේ ඉන්නවා මම දැවට ආවා ස්වාමි වහන්සේ. ඇවිල්ලා වන්දනලි වුණාන් පස්සේ කුස්සියේ අර පන්සලේ මම ඉන්නකොට ස්වාමි වහන්සේ මොකද මට කිව්වා මෙහෙම එක්කෙනෙක් ආවා ස්වාමි වහන්සේ මම මෙහෙම කිව්වා කියලා. එතකොට ඊපස්සේ සමහරවිට තියුණා මම දැන් හු මනින් එක කේන්සි අනේක හොඳ නෑනේ. ඒක සමහරවිට සමහරවිට කොහමද මේ මතද බාල ආයස්මකේ කිව්වා මේ මගේ ඇතුලේ ද්වේෂයක් නෑ තරවට මම එළියෙන් විතරයි මේව කරේ කියලා. මම මොකද කිව්වා මට දැන් ඒ කරුණ මතකත් නෑ මම මොකද මේ විදිහට කිව්වා ඇත්තරම ද්වේෂය නැත්තම් මේ එළියෙන් ද්වේෂය වගේ පේන්නත් බෑ. එළියෙන් එළියෙන් ද්වේෂයෙන් පේනවා කියන පිළිගොත ඇතුලේ නැතුව පෙන්වන්න කරන්න බෑ පේනවා අදුගානේ රංගපානකට රංගපාන අයට උනත් ඒක ගන්න වෙනවා සිත්විල්ල ඒක ඇත්තටම යා ඉෆෙක්ටිව් ඇක්ට කෙනෙක් වෙන්න ඒකයි ඔය කට්ටිය අපාය කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔය වෘත්තිවල රාග දෝෂම අවුස්සන එන්ටර්ටේන්මන්ට් අනිත් අයගේ රාගය ද්වේෂය මොහය අවුස්සන එහෙමයි එක මේ පවු මේවා ඉතින් කොහොමද පින්වතුනි ඒක ඉම්පෝර්ටන්ට් අර අපි බලන්නේ අපි මේ ප්‍රැක්ටිස් කරන එකේ සූත්‍ර බලනකොට අපි ප්‍රායෝගිකව ගලපලා අපිට මේ ඒවා වේදනා සංඥා කියලා අර අවස්ථාවලදී කරගන්න පුළුවන් වෙනවා නම් තමයි මේක වටිනේ. එතනින් එහාට කොහොම කරගෙන ඉඳලා තමයි සංසුන් වෙලා සීලයේ අර පූර්ණ වෙලා තවතර සමාධියත් එක්ක
තමන්ට බොහොම පේනවා නෙමෙයි ඒ නිශ්චල මනසකින් පංච නිවරණයන් සංසිඳිච්ච මනසකින් ධර්මයේ පේන අවස්ථාවක් එනවා පින්වතුනි ඒක මම නිකන් කියනවා නෙමෙයි අපිට ඒව තමයි ධෛර්යය දෙදී මේ ගමන යන්න කවුරු නොගියත් කවුරු මෙහෙම කරත් ඒකේතර අපි බොරුවක් කියනවා වෙනවනේ පින්වතුනි මේක එහෙම නෑ කියලා ඒක නෑ ඒක සත්‍යයක් මේක දේව බ්‍රහ්ම ලෝකවල එහෙම දැනෙන්න ඕනේ මේ පුරු මේ සබහ ධර්මයට තේරෙන්න ඕනේ ඒකයි මේක හරි විදියට ඉවසගෙන අර මේ මේ ප්‍රැක්ටිසස් වෙන්න ඕනේ මට දැන් මේ කතා කරනවට වඩා කාගෙන් ප්‍රශ්නයක් තියෙනවා හොඳයි අරක වළඳැටි කිව්වා අර දේශනාව ළඟ අතේ තියාගෙන මජ්ක්‍ධිම නිකායේ හෝ සම්යුත්ත නිකායේ ඔකේ සූත්‍ර ගොඩක් තියෙනවා එකක් දෙකක් අර විදර්ශනා කරන සූත්‍ර මෙහෙම මෙනී කරන ප්‍රැක්ටිසල් කරන් ගන්න දවසක් මම අනාගතයේ තව ආවොත් ওই සූත්‍ර තුලින්ම මේ බලයේ හැදෙන කන්ඩිෂන් කි වෙන හැටි ඔය එක ලින්කකින් හරි එක සම්බන්ධකින් හරි තමන්ට ඔය ඔක්කොම තේරෙන්න ඕන එකක් නෙමෙයි පින්වතුනි සරියුත් සාරි උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයන්ට මේ මොන ජීදම්ම හේතුකව ඔය තේරුම් කරෙත් නෑ මේක ඒක සෑහුණා මේක අර කෝෂන් ඉෆෙක්ට් හේතු ඵලයෙන් එන්නේ කියලා හේතුවකින් එන්නේ මේක කියන එක ඔස්සේ තමයි මේ අනිත්‍ය සංඥාව වැඩෙන්නේ පින්වතුනි ඉතින් මම නැහැ කියන අලත් සංඥාවක් හිත තුළ වැඩෙනවා. ඉතින් මේ ඔය එක ලින්කයක් හරි. හැබැයි අපි ඒ ලින්ක්ස් මේම අපි එහෙම කල්පනා කරන පුරුද්ද ඇති කරගන්න ඕයි. ඒතර අපි පොඩ පොඩ ධර්මයෙන් අර ධම්මානුපස්සනාව යෝනිසෝ මනසිකාරය හුරු වෙන්න පටන් ගන්නවා. එතකොට අර වැඩි හිතන්නේ නැහැ. හිතලා එහෙම උත්තර ගන්න යන්නේ නැහැ. එතකොට අපි නිවන කියන එක මත පේන්නේ එකෙන් සමාගලට ඩුප්ලිකේට් නිවනක් තමයි එන්නේ අපිට. ඒ බලනදි අපිට වෙනස් ඩුප්ලිකේට් බෙහෙතක් කියලා දැනගන්න පුළුවන්. ඒ බෙහෙතේ මුල බැහින් නැත්නම් වැඩක් නැහැ පිටුතුනේ. රෝග ලක්ෂණ අඩු වෙන්න ඕනේ. ඒක තමයි සයින් එක. මේක ඔතෙන්ටික් ධර්මය කියලා මේ අඩු ගානේ මම හිතර සමාද ඒක වෙන්න ඕනේ. නැත්නම් තේරුමනේ. ඒක Tamanටත් හිලා කියන්න ඕනේ. මේකෙන් මගේ තිබ්බ වෙන්දට වඩා කීන්ති ආශාව කන්ට්‍රෝල් වෙනවා. මේ කරන ප්‍රැක්ටිස් එක. තමන්ස අත්‍තරම අපගේ සිත ගත්තම ඒක ඔබ වහන්සේ පැහැදිලි කරා වගේම තුවාලයක් වෙන්නේ. මේ නිතරම කොච්චර හිත සමාධි කරගෙන කියත් මේ අංශවලදී අපි ආය නැවත පැහැරෙනවා. එතකොට අපි මට දැන් තේරෙනවා මම මේ දැක්කම මේක මේ තත්ත්වෙ ඉන්නේ කියලා මම නැවතත් සමාධි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ඒ අනක්‍රමේ හරිද මට දැනෙන්නේ මට දැනෙනවා මෙතන යනකොට මෙතන වැරදි කියන එක. මම නිවැරදි කියත් මම නිතරම දැන් තමයි මාත් පොඩ්ඩක් ඉන්න ආයෙ රිපීට් කරන්න මම දැන් තමයි මේ ඉයර්ෆෝන් එක දැන් දාගත්තේ මාත්‍යෝ රිපීට් කරන්න අවශ්‍ය නැහැ මාත් සෝමහස ඔබ වහන්සේ පැහැදිලි කරාසේ සිත කියන දේ තුවාලයක් වෙන්නේ ඒ සත්‍යයක් ඒ මට දැනෙනවා එතකොට අපි නිතරම අපේ සිතුවිලි කොච්චර පාලනය කරන්න කලුවත් යම් යම් තැන්වලදී ඒක නැවත නැවත පැහැරෙනවා ඉතින් මම ඒ අවබෝධ කරගන්නවා පිටින් විත මේ අවස්ථාවේ මේ ඉන්නේ මෙතන පෑරෙන තැන මෙතන සිත මිදෙන තැන කියලා ඒක නැවත හදා ගන්න ප්‍රඥා ප්‍රැක්ටිස් එක මදි ප්‍රඥා ප්‍රැක්ටිස් එක මදි ඒක ප්‍රඥා කියන අර වේදියට අර සිතිවිල්ල මොකද්ද කියලා අර ඥානයකින් අර ඒක ඇනලයිස් කරලා ප්‍රැක්ටිස් කරන එක වෙන්න ඕනේ ඒක තමයි ලොකුම අර නිකන් ලොකු ඇන්ටිබයොටික් එකක් වගේ ඒතර ඒවා මගරින ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ මගරින ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය ඒක තියාගෙන මේ සිතුවිලි මොනවද කියන එක මේ සිතුවිල්ල විඥානේ ඒවා කියන මොකද කියන එක අර ඒවා වෙනම මේමනා දේවා මේමනාද විශේෂයෙන්ම ඒවල සාරයක් නැහැ කියන දැනුම ඉස්බාද ඒවා ඒ ධර්ම ඒ බේත දෙදි බේත දෙදි යන්නවලු අද මං කිව්වේ අර මට අර ද්වේෂය වගේ සිතුවිල්ලක් ආවා කියලා අර මේක නැත්තම් අපි අර ඔය විනයද ඔය සීල් රකින්න ඒවා ඔක්කොම ඒවා temporary ඒ වගේ ඒවා නිකන් වැටවල වගේ. ඒ කියන්නේ යා බෑන්ඩේජ් එකක් වගේ. අපි අර තුවාලේ සමහර තැම්බෙන්නත් ඉඳ තියෙනවා අර වැඩ පිළිවෙල කරන්නේ නැතුව. ඒකයි. ඒ වගේ අනිත් එක තමයි ධෛර්යය ගන්නත් ඕනේ. දැන් අද කාලේ කොහොනේ ශ්‍රද්ධාව. ඒක අර තමන් මේ ඒ ධෛර්ය ශක්තියක් ඇඟට හිතට දෙන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධාලම්බන පීතියන විදියට ඒවත් අවශ්‍යයි. එහෙමයි සමහර. ඒක ඒ පැත්තෙන් ඕනේ. මොකද දැන් මන් දන්නවා ස්වාමී මාසලා වුණත් ගොඩක් ඒ කාලේ මේ ඔය ගොඩක් ඇනලයිස් කරන ස්වාමී මාසලාත් ඒගොල්ලන්ට ගැටුවක් තිබ්බා එක එකේ කර්ම පෙර ආත්මේ එක එක මත්තන් වලට ක්ලේශයන් වඩාගෙන ආපු විදියට එක එක අය මේ රණ බිමේ මේ මූණ පාන් වෙනවා
මට ජර්මන් හාඳුර කිව්වේ ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කියන ඥාන වීර කියලා ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කොහෙද බුන්දල ඔය ඒ කාලේ ජර්මන් ස්වාමීන් වහන්සේට ගොඩක් ඒ කියන්නේ ඇත්තටම ඒක පොල්ගස් දුවේ ඉන්නකොට ඒ කියන්නේ මුල් තැන් පොල්ගස් දුව. ඒ පොල්ගස් දුවේ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ කියලා මේ ස්වාමීන් වහන්සේ ගියා බුන්දල පැත්තට. ඒ කියන්නේ මේ තැන් තැන් හොයාගෙන. එහෙම ගිහින් අපි ස්වාමීන් වහන්සේට රාගය සම්බන්ධව ප්‍රශ්න තිබ්බා. එතකොට මේ එක එක හින්දා ලෙඩකුත් හැදුනාර මොකද මම මතක නැහැ කොමාරි ස්වාමීන් වහන්සේ ඔහම එහෙදි හිටියා ඉතින් මට ජර්මන් ස්වාමීන් වහන්සේ කිව්වේ මේ සමබර ප්‍රැක්ටිස් එකක් වුණා නම් මේක ඩීල් කරන්න පුළුවන් කියලා. ඒතර අපිට එදා අපි ඉන්දපාති කරන් පරපදුවේ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ඔහම වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දාඩිය දාගෙන වැඩ කරන එකකුත් තියෙනු නැගට. නිකන් දානේ වළඳලා ආරමයක් කළා හරියන්නේ නැහැ. දානෙත් ලැබෙන දානයක් ලබාගෙන මේ විදිහට අර නිකන් තමයි අවනිශ්චිතව ඔහේ ලැබිච්ච බඩගිනි නිමා ගන්න විදිහට අර එහෙම ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ. මම දන්නවා මේක ගිහි කට්ටියට මේ කවන්නේ මම ඒක පොඩක් මේක හැන්ඩල් කරන්න ක්‍රම ටිකක් ඒක පොඩක් කියන්න ඕනේ. ඉතින් ඒකයි ඊට පස්සේ අර අර පොත් අර දේශනාවල් ටික අර එහෙම විදර්ශනා කරන යෝනිසෝ මනසිකාරය යොමු කරවන අර මේ විශේෂම අනත් අනිත්‍ය සංඥාවයි මම මගේ නෙමෙයි කියන ඒ හරි පැහැදිලි යථා පේනන ප්‍රැක්ටිස් එක ඒක අපි ඒ කරන ඒක කරන්න ඕනේ. ඒක තමයි ආයි ෆයිනලි මේක මෙයා වෙන්නේ. එතකොට අනිත්‍යව තමයි ඉතින් අපි අර මම අර ඉතිසලන් කියලා තියද දැන් මේ එක එක හැබැයි වලට ඇති වෙලා තියෙනවා නම් ඒවා මොකද අපේ චිත්ත ශක්තිය දුර්වල වෙන්නේ නැති චරිතය මේ පිරිසුදු වෙලා යන එක දිගටම අඛණ්ඩව කරගෙන යන්න වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඒක පදනම කැඩි කැඩි ගිය තරමට දුර්වල වෙනවා. මේක කැඩෙන්නේ නැතුව දිගටම තියාගත්ත තරමට අන්නේ අවධානයෙන් ඉන්නත් ඕනේ. මේක ලොකු තේරෙන්න ඕනේ මේවා කැඩුණොත් මේවට ඉඩ දුන්නොත් මා ඒක අර බයක් සංවේගයක් එන්න ඕනේ මේක මෙහෙම ඉඳලා මැරුණොත් මේ පුරුදු තියාගෙන හිටියොත් මම හොඳ තැන් වල යන්නේ නැහැ. අර ඒවා හොඳට හිතට වැදිලා කාවැදිලා තියෙන්න ඕනේ. ඒකට ඒ තුලින් තමයි අර හිතේ ප්‍රෝග්‍රෑම් වෙනවා. මේක මෙහෙම මාතර මලමිනියක් වගේ මේ කියන්නේ කිසිම නිකන් අර ඔබ වාසිකුව වගේ පාම්පෙත් වගේ වෙන දෙකෙන්නේ කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඒක මට හිතෙනවා මම මේ අන්තයට ගියාද කියලා. ඒ හිතපු ගමන් ඒත් ඇත්තට ගිහිල්ලා මම ආයේ නැවත මොකද ගිහි ජීවිතය යන ගමන් අපි ඒ සිදුවීම් වලට මුහුණ දෙනකොට ආයේ ඔහේ යනවා හිතපු ගමන් අර තත්ත්වේ එනවා අපිට මට දැනෙනවා. ඉතින් සෝමහස මම මොකද මම කමටහන් අතරම ගන්නෙ නෑ සෝමහසිකලාගෙන් කියලා මම ගොඩක් සිල්වත් වික්‍රම මහන්සියලත් එක සම්බන්ධයි. උන්වහන්සේලාට බාධා කරන්න යන්නේ නැහැ. ලැබෙන සුළු මොහොතේදී YouTube නාලිකාව හෝ ධර්ම සාකච්ඡාවලදී අවශ්‍ය දැනුම ලබා ගන්නවා. ඉතින් ඔබ වහන්සේ ගෙන් මට දැනෙනවා මට තේරෙනවා ඔබ වහන්සේගෙන් යමක් මා ලබා ගත්තා කියලා. ඉතින් ඒක ඔබ වහන්සේගේ පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමට ඉවහල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමත් ඉතින් දැන් මේම හම් වෙනවා නම් මම එදත් කිව්වා මේ අනිවාර්යයෙන්ම අංජනන් එලි බලන්නේ නැතුව මේ පරිස්සම් තත්ත්වයට නිවනට යන එකකට එනවා නම් තමයි ඉතින් මාව හම් වෙන එක හොඳ. නැත්තම් තේරුමක් නැහැ. දැන් සිතේ කට්ටිය එක එක මත හදා ගන්න පුළුවන් හඳුරු පෙරුම් කරනවා ඇති අරකටන ඇති ඒක බුදුවරු තමයි දන්නේ තියෙන්නේ. මං කාටවත් කිසි මතයක් දෙන්න කැමති නෑ. මට දුකයි මට මිනිසුන්ට දෝනේ ඉක්මනටම අර ලයිෆ් ගාඩ් මට පේන්නේ ඒ විදිහට මේ අර ගිලෙන ගිලීම තුලදී ඉක්මනටම මේ අර මොනවාද පාවෙන මේකකට එන්න වෙනවා පින්වතුනි. මේ සමාත පින්වතුලත් තම කට්ටිය අර මත් වෙලා මේකේ ග්‍රැවිටි එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට මෙහෙම අහන්නවත් මේ ආයි හමුවීමක් වෙයිද දන්නේ නෑ. මට ඒකත් කියන්න ඕනේ. මන්ද තමා කටි දන්නේ නැහැ. මන්ද මේ දවස්වල මොනවද වෙන්නේ මොනවද කරේ කොහොමද මෙතන තාවේ. දැන් අර අර ඉස්සර වෙච්චව දන්නවා. සමහර මේ මහත්තුරුන් ඔක්කොම කියන්නේ නැහැ. දැන් අර කියන්නේ නැහැ කියන්නේ මේ කට්ටිය හිතන්නේ මේ බන දැන් මාව පස්සන්ද මේ මහත්තයා වැඩි
දැන් මාතෘ ගල් වෙනවා ඒ කියන්නේ මට එම් මාතෘ දැන් වැඩන්නේ හරියට මේක කමියුනිකේට් කරන්න ඕනේ ආය ආය හම්බෙද්ද නැහැ ඥාන ලෝකාම මොකද දැන් මම අනික ඉන්සිඩන්ට් එකක් කියන්න මම පොඩි උදාහරණයක් මට ඒකයි මට මෙහෙම කතා කර කර ඉන්න එක නෙමෙයි මාතෘ ඒ කියන්නේ මේ දැන් මේ අන්තිම ගමනේ කැබිනට් එකේ දැන් මේ ගමනට ඉස්සෙල්ලා ගමන් හතරක් විතර ගියා නේ මම දන්නේ ගමන් හතර මේ අවුරුද්ද ගමන් හතරක් වගේ ගියා ඒක දෙවෙනි හරි තුන්වෙනි ගමනේදී මගේ මෙහෙ ඉන්න මහතුරු දෙන්නේ ගෙනිච්ච මොකද මේ කොළඹ අරහමේ ගුණ වීදුරු පෙට්ටිය වල ඉන්නේ මේ කිසිම අයිඩියාක් නැහැ මේ ඒ කියන්නේ කිසිම අයිඩියාක් නැහැ ඉතින් මම ආස නැහැ මේ මාව මිශ්‍ර කරගන්නත් මේ අන සිස්ටම් එකත් එක්ක මොකද මම මෙච්චර මහන්සිලා මේ ජීවිතේ දීලා ඒක සතුටින් ඒක සතර පුරුද්දකින් හෝ වේවා हिटी කොමාරි මේ මහත්තුරු හටයක් කියන්නේ තකරම කොයි මේ කටු මැටි ගහලා තියෙන උඩ හැලිය ගඟින් මේ ගම් වතුර වලින් දිය වෙච්ච කොටස තියෙනවා ඉතින් අර යා නැචරල් යා කන්ඩිෂන් එකක් වගේ එනවා එතන වැඩි ඉන්නකොට කොහොම වුණත් සතුට හිතා ගන්න බැරි මට සැනසීමක් තිබ්බ තැනක් ඉතින් මම මුලට දැනගෙන හිටිය ඔය ස්ථානේ මේ ඇත්තම කියනවා නම් අර නික විශ්ව ශක්තිය දිව්‍ය දෙවිවරුන්ගේ තාමත් යෝගිව බවුන් වලට අව ඉන්න ගුප්ත තැනක් හැටියට තමයි මට දැන් මුලට තිබෙන්නේ. හැබැයි මම ගිහිල්ලා එතන ඉන්නකොට තේරුණා මේ යෝනිසෝමන සිකාරය වැඩිනවා. දැන් ඔක ඇද්දද ගල වගේ තැන් වල වැඩිනවා. ඊට තමයි මම මහාන වෙන්න අදිෂ්ඨාන කරේ ගොඩක් ඉස්සර. උපාසක කාලේ. ඊට පොල්ගස් දුව ඒව වැඩිනවා. හිමාලි වැඩෙන්නේ. හිමාලි ඔක්කොම සමාධිය පැත්තට තමයි වැඩෙන්නේ. මොකද කොච්චර බම සම්යුත්තනිකය පොත් ගෙනිච්චට ඒ පැත්තට තමයි වැඩෙන්නේ. ඉතින් කොහොම හරි මේ මොනවාද මේ ස්ථානේ මට පෙවුන පස්සේ තමයි තේරුනේ ධම්මදින්නා මහරහතන් වහන්සේ කිලෝමීටර් 4කින් එහා තමයි නටබුන් තියෙන තලගුළු විහෙර. ඉතින් මේ ඒරියා එකම රහතන් වහන්සේලගෙන් පිරිච්ච තැනක් කියලා යොදට හිතා ගන්න. ඒ අර ඒ එනර්ජි එක ඒ යෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ බුදුන්ගේ ශ්‍රී මේ දේශනාවේ ඒ අර කල්පනා කරන එක නිවිච්ච සිතකින් ඒ කියන්නේ නිශ්චල මනසකින් යහමින් කල්පනා කරන ආයි අනන්තයකට යන්නේ එතකොට හිත විදර්ශනා ඥානය කියන්නේ පිළිවෙතේ අනන්තයක් ඥානත් අනන්තයි ඒක කතා කරන්න බෑ ඔය අනිත්‍යතාවය අපි වචනෙන් ඔය පොතේ තියෙන එක දැන් මෙහෙමයි සක්මන් කරනකොට පොතේ ඒ කියවනකොට ඒ ලින්ක්ස් එහෙම මේ සූත්‍රේ සක්මනේදී පිට මතක් වෙන්න ඕනේ ඒතකොට තමයි ඒ අර අනිත්‍යම ඔක්කොම අයින් කරන තමන් ඒක විතරක් කල්පනා කරුවා වෙන්නේ පිළිවෙත දැන් අරවා මේව පටලවගෙන ඒව ස්කන්නාසුනි බලලා මම මේ ප්‍රායෝගිකව වෙච්ච වෙන විදිය කියන්නේ අපි මෙහි පොත කියවනම් සක්මන් කරන්න යනකොට මේ කියවපු පොතේ තිබ්බ විදියයි ලැප්ටොප් මතක් වෙන්න බෑ මේ තිබ්බ ඒක මදි අර මේ විහෙර තියෙන අකුරු ටික සූත්‍රේ ඒ ටිකයිද ඒ කරුණ මෙනි කරන එකට යන්න ඕනේ සක්මන් කරනවා එතකොට ඒකේ අර මේ දැන් අනිත්‍ය ඔක්කොම අයින් කරලා එහෙම වුණොත් තමයි මේකේ පැහැදිලි වෙන පෙනෙන මේකක් එන්නේ ඒක ඇඳගා තියාගෙන ඕම බලනකොට ඕම කල්පනා නැතුව රිලැක්ස් කරගෙන අර ඒක චුට්ටක් ඒක තියාගෙන බලාගෙන ඉන්න මොහොත ටික වෙලා වැඩිගෙන ඉන්න ඕනේ එතකොට ඒක තුලින් මේ සරලව මේ දැන් ඇහැ කනනාසය දිව ශරීරය කියලා මේ මොනවාද මනස මන කියන ඒ සලායතන තුලම අර මේ අර ඒව දැන් ඒක තීරුම් කරනකොට ඒ කන්ඩිෂන්ලි ඒ තුලින් මේක නේද මේ ලෝකෙ වෙන්නේ කියන එක තමයි ඒ තුල මේ සතුටක් එනවා චුට්ට මේ අර මේ එක ලාවට පේන එකක් තේරෙන එකක් මොන තව යාමින් බලන්න වෙනවා ඔක තව කියලා මේ තීරුම් කරලා දෙන්න මොකද මේ හැබැයි ඕක තුල එනවා විෂන් එකක් පිටපතින් ආයි ඒක උන සූත්‍ර ඒතොර සූත්‍ර බලන්න තු යන්නේ නැහැ ඒක පේන පරණ ඔරිජිනල් බුදුහාඳුර කියලා තමන්ට මේක සනාථ වෙනවා අනිත්‍යව බැලෙනවා කරනවා කියන තාම තමට එක්ස්පීරියන්ස් වෙලා නැහැ එහෙම කවුරු උගන්නනවා කියන්නේත් මට තේන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් වෙලා නැහැ එක්ස්පීරියන්ස් උනාලා අපි කොහොමද කොහොමද ඒක ඩිනයි කරන්නේ ඒක පොඩ්ඩක් කියවලා ඒක තේරුම් කරලා වෙන විදියක් උගන්නනවා කියන්නේ තමන්ට ඒක තේරෙලා නැහැ නේද එතන ඒක ඇහැපිල්ලක්වත් වෙනසක් කරන්න යන්නේ නැහැ නේ බුද්ධ වචනේ දැන් මම වෙන ටොපික් එකක් කතා කරේ හරිද මාත්‍ය
විජමුණි මහත්තයා හරිද? එන්න මම හිතන්නේ අපි මයික් එක බ්ලොක් කරලා තිබුණේ ඒකයි උත්තර දෙන්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම තේ. ඔව් මට අවසරයි ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වෙයිද? පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අවුරුදු 20 ගානකට විතර ඉස්සෙල්ලා පොල්ගස්තුවේ වැඩ සිටින කාලේ ඔබ වහන්සේ මුණ ගැහිලා තිනවා වහන්සේට මතක නැතුවද දන්නේ මේ අර සෝනාදර මහත්තයත් එක්ක මේ ඔබ වහන්සේ ලොකුහාමුදුරුවන්ට මේ උපස්ථාන කරගෙන ඉන්න කාලේ මේ ඔබ මේ එහෙට ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්ස හරි පොල්ගස්තුවට මේ ඊට පස්සේ ඔබ වහන්සේ සිරිපාද අඩවියට වඩින ගමන් කියලා නෝටන් බිච් ප්‍රදේශයේදී එකපාරක් මුණ ගැහුණා दिगटम कर उत्साह එන එක දිගින් දිගටම මේ සිතුවිලි දිහා බලාගෙන ඉඳලා ටික ටික අඩු කරගන්න උත්සාහ කරනවා ඒත් ස්වාමීන් වහන්සේ තාම මේ සිතුවිලි එනවා යනවා කියන එක එකේ තියෙන ගැප් එක ටිකක් අඩු වුණා නමුත් ඒක මේ ටිකක් මියුට් වෙලා තියෙන තත්ත්වයට ආවේ නැහැ ස්වාමීන් වහන්සේ ඒකට උපදෙසක් බලාපොරොත්තු වෙනවා ඒකට පොඩි ඉන්ස්පිරේෂන් එකක් අවශ්‍යයි මේ කාලේ විශේෂයෙන්ම අර පොඩ්ඩක් මම එක කිව්ව අර බුද්ධාලම්බන පීතියන දෙයක් කල්පනා වෙන්න ඕනේ පිං මහත්තයෝ ඒ කියන්නේ දැන් අපිට සමාජකාර සජෙස් කරන වන්දනේ මහත්තයා කොහෙද ඉන්නේ කියලා කොහෙද මහත්තයා ඉන්නේ සෝරි මට ඇහෙන්නේ නැහැ මහත්තයෝ මේක මියුට් කරලා හිටින්නේ මම නාලක මහත්තයාගේ මේක මට ඇහෙන්නේ නැහැ මහත්තයෝ නාලක මහත්තයා ඔන් කරගන්න මේක මයික් එක මම හරි නාලක මහත්තයා දැන් ඔන් කරන්න බලන්න මයික් එක පුළුවන් හොඳයි ඇහැලිය කොට ඉන්නේ ස්වාමීන් වහන්සේ ඇහැලිය කොට පදිංචි ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ හොඳ තැන් තියෙනවා කැලණිය වගේ හොම තැන් අපිට බුද්ධ ගය මෙහෙම යන්න බෑනේ ඉතින් කැලණිය තව මේ විශ්ව ශක්තිය තව බුදුහාඳු ජීවමානව වැඩපු තැන් තියෙනවා බුදුහාඳු නිකම් වඩින්නේ නැහැ කොහෙවත් එතකොට මොනාර හේතුවක් තියෙනවා අනාගතයට ඒවා දේවල් පිටල යනවා. ඉතින් සමහරට අපි අර ඒ තැන් වලට පොඩ්ඩක් ගිහිල්ලා එහෙම එහෙම යන එකත් එක උදව් වෙනවා Tamanට අර එහෙම ගැම්මක් ගන්න. මොකද හදිස්සිය අපි අර ඒ වගේ අපේ හදවත ඇරෙන්නත් ඕනේ. හදවත බ්ලොක් වෙලා ඉන්නකොටත් ගැටලු තියෙනවා. තව එකක් තමයි අපි බලන්න ඕනේ අපි සමාජකලාවට අපි ළඟ ඉන්න අය ඥාති අම්මා තාත්තා සම්බන්ධව හෝ සහෝදර සහෝදරිය සම්බන්ධ හරි ඒවල මොනhari එක්ක උදව් වෙච්ච යාළු මිත්‍රයෝ hari මොකක් hari මොනhari අමනාප වෙලා තියෙන මොනhari තැනක් තියෙනවනම් මොනhari එහෙම අර අපිට ටිකක් අර තද කරගෙන අපි හිතේ තියෙන තත්ත්වයක් තියෙනවනම් ඒව තමයි කල්පනා වලට අපි ඒව මගහරිනවනම් ඒක වටිනවා මේ අර ඒව අපි ඒක අවංකව බලන්න වෙනවා අපේ තියන අර ඒක ගිහිල්ලා එක්ක සමාව අර ගන්න hari මොකක් hari අන්න ඒව ඒවත් කරන්න ඕනේ අන්න ඒතකොට මේවා ටිකක් ගොඩක් ක්ලියර් වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ අර අපිට ශක්තිය එන්න බලන්න දැන් මේ අපිට ශක්තියක් නැති තත්ත්වයක් තමයි හින්දා තමයි අර සිතුවිලි එක එක මෙහෙම ඇවිල්ලා අර හිත පාලනය කරන්න පුළුවන් අර චිත්තය ඇතුලෙන් එන ශක්තිය ගන්න ඕනේ. ඒකත් අපි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ අර අපි වෙච්ච වැරදි. වැරද්දා කන අතීතේ වෙලා තියෙනවා නම් දැන් වෙනව නම් මේ අර එහෙම වෙනකොටත් ඒක ඒව ක්ලියර් කරාමත් ශක්තිය මේකට එනවා පණ. අනිත් එක තමයි අර වගේ තැන් වලට පොඩ්ඩක් විසිට් කරන්නත් පුළුවන් නම් ඒකත් හොඳයි. එහෙම වුණාම අනිවාර්යයෙන්ම බුදු පියාණන් වහන්සේගේ ඒ සමන්ත අනිවාර්යයෙන් මේ මගට යන්න ඕන. ඒ වගේම අර දේශනාවල් ටිකක් අර එක විදියකටම භාවනා කරන්න නැතුව කියව පොඩ්ඩක් යන්න ඕන. බල බල යනකොට තැන් ඇරුම් වෙනවා. බුදුහාමුදුරු තරම් මේක ලීල් මේක මේ මොනවාද අපිට මොනහරි හිර වෙලා තියෙන දෙයක් ලීල් කරන් මේක නිදාකරන්නේ කෙනෙක් කරන කෙනෙක් මං හිතන්නේ නැහැ. ඒක ධම්මපදයේ වගේ තව චූටි ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් මම ඇත්තටම දැන් බුදුහාමුදුරුව ගැන එහෙම තියෙන ගෞරවය ඇති වෙලා එතකොට දැන් ධර්මය සංඝයා වහන්සේ ගැන ගෞරවය ඇති වෙලා එහෙම ඇති කරගත්ත වෙලාවේදී හිතට මගේ පාලනයකින් තොරව එකපාරට මේකේ
නෙගටිව් සිතුවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ ආවට පස්සේ ඒක මම ට්‍රයි කරලා මේක මෙහෙම හිතන්නේ හිතෙන්න හොඳ නැහැ කියලා හිතනවා නමුත් අර ඒක අකුසලයක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නෑ 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 මම දන්නවා මට තේරෙනවා කියනකොට මේ ඒක එහෙම නෙගටිව් කියලා හිතන්නේ කියලා ඒකට පණ දෙනවා ඒක භයානකයි ඒක එහෙම තිබිච්චා ඒක ආපුවා ඒ සිතුවිලි කවදා තමන්ගේ නෙමෙයි ඔය ආපුවා හොඳයි ඔයගේ ප්‍රශ්න අහන්න මම දන්නවා පොඩි සිම්පල් දේවල් හැබැයි ඒක එහෙම ආවම එහෙම හෑන්ඩල් කරන්න ඕනේ ඒක මේ මෙහෙම සිතුවිල්ලක් කියලා ගන්න නැත්තම් ඊට පස්සේ එහෙම හිටියත් යටිහිතෙන් තියෙන හින්දා ටිකක් එනවා එනවා නම් ඒක ආපුවා ඒක එක්සෙප්ට් කරලා එහෙම පව් කියලා ඒක බය වුණොත් තමයි පව් වෙන්නේ विविध मत थे समहारु देव समहारु अमुष्य बलपयमक आध्यात्मिक वशेन कलह की प्रकाश कल है कि दैता गौरवे नसा सितना स्वामी महान सर ओम पिन तेरवा सरनाय මේ කන දේවල් තියනවා මට පේන්නේ මේක අර අතම කියනවනම් මේ අර ලෝකේ සුද්ධ කරගෙන යනවා වගේ වැඩ පිළිවෙලක් මේ වෙලාවේ අර මේ වෙලාවේ හොඳටම නිකන් අර අතම කියනවනම් මේක ආශිර්වාදයක් ලොකු ශක්තියක් වෙන කාල සීමාවක් මේ යන්නේ කෙනෙක් භාවනා කරනවා නම් මේ වැඩ කරනවා නම් එයාට ගොඩක් ප්‍රතිඵල එන්න තියෙන කාලයක් ඒක අනිවාර්යයි මේ වගේ දේවල් වේගෙන යන්නේ එහෙමයි අනිත් එක තමයි මෑත කාලෙකදී දැනගත් එකක් තව තහවුරු වෙච්ච එකක් තමයි මේක ඉතින් නාද කියන්නේ ෆයිල් කිව්වට කොහමද මන් දන්නේ බුදුහාඳුර සක්වලේ ගලෙන් එහාට අමනුෂ්‍ය ඔක්කොම අයින් ඇරියා කියනවනේ ඇත්තටම මේ ඒ අමනුෂ්‍ය යක්ෂ යක්ෂ භූත කොට්ටාෂ මේ දැන් ඇවිල්ලා ඉතින් බුදුහාඳුර ජීවමාන වඩන්න බෑ අපිට වඩම්මාන්න බෑ දැන් එතකොට මේක අපි බුදුහාඳුරන්ගේ බුදු ගුණ එකයි ඔය උත්තරට එන්නේ මේක තමයි ෆයිනල් සොලියුෂන් එකක් කියන්නේ ෆයිනල් කියන්නේ මේවා එක එක හැඩරුව වලට යම් යම් දේවල් මේ කාලේ එන්න පුළුවන් තව තව දේවල් හැබැයි මේක හොඳ හයට හොඳම කාලයක් මම කිචිසලා කිව්වා 2012 ඒ කාලේ ඉඳන්ම පටන් ගත්ත දෙයක් තමයි මේක මේ බලාගෙන හිටියා කට්ටිය ඊට පස්සේ නොපෙනෙන විදිහ දවස් අවුරුදු 7ක් ගියාම අන්න හරි විදිහට මාරුයි. ඉතින් කොහොම හරි මේ කිසි දෙයක් අපිට නරකට වෙන්නේ නැහැ. නරක මිනිසුන්ට තමයි නරකක් වෙන්නේ. නරකක් කියන්නේ ඒක දැනගන්න පුළුවන්. මේවලින් මැරලා ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිමොත්. මේවා ආශිර්වාදයක් වෙනවා මේවා හොඳින් ඉන්න කට්ටියට. ඒක කර්මයේ ගැළපිලා තමයි ගොඩක් විට උච්චර අපි හොඳින් හිටියත් මේවා මේවන බලපෑමක් එන්නේ වදින්න ඉඩ තියෙනවා පිළිකාවක් තියෙනවා පිළිකා ලියුකීමියා ඔය ඔක්කොටම අමනුෂ්‍ය බලවේගය තියෙනවා පිටිපස්සේ අමනුෂ්‍ය බලවේගයට පිටිපස්සේ කර්මය තියෙනවා ඔය කොට දැන් මේ මේක අර විදියට අනිවාර්යෙන්ම බුදුන් ගුණ වඩන එක ඒක ඉෆෙක්ටිව් ඒකට ඒක හැබැයි ඒක එකක්වත් ඉෆෙක්ටිව් වෙන්නේ මොකද මේ මොකද්ද අපේ ක්‍රියාව වචනේ හරි සත්ක්‍රියා සත් වචනේ උනේ නැත්තම් මේක අනිත් පැත්තට වෙලා තමයි තියෙන්නේ මේ පොල් පුළුවට හුල්ල ගන්න බැරි හවුසිත් හවු මේ එකතු වෙලා තියෙන්නේ ඒක අපි බැලුවටින් ලේසි නෑ අපි ගෙවල් දොරවල් බැලුවම ආශාව තෘෂ්ණාව වැඩි වෙලා හවු කරන පැති ගොඩක් ඉස්මතු වෙලා තියෙනවා ඒකෙන් සබහා ධර්මයේ ඊට පස්සේ මේ විදිහට මේ අර විකාර එක රිෆ්ලෙක්ෂන් එකක් වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් දැන් ඒවා අපි වෙනස් කරන්නේ නැතුව අපි බුදු ගුණ අරව මේවා කරාට මේ හොඳයි බුදු ගුණේ මොනවාරත් ඉෆෙක්ට් එක නැහැ නියපොඩක් ඉන්න ඔක තියන්න ඕනේ
ඊට පස්සේ මේ මොනවද කියන්නේ දැන් මේ වෙලාවේ අර බුදුගුණත් එක්ක අපේ ක්‍රියාව තින්වතුනි වචනේ මේ ටික සුද්ධ කර මේක අඳුරගෙන සුද්ධ කරන පිළිවෙතට ආවොත් තමයි ලොකුම මේකේ මේකෙන් මේ සබහා ධර්මයෙන් මේ මේ වටපිට මේ වෙන එකෙන් ඇත්තටම අපිට පාඩමක් වෙන්නේ ඉතින් ඒකවල මේක ප්‍රතිඵලක් දෙන්නේ මේක ශක්තියක් පිටින් නැත්නම් අපි ඔච්චර සද්දබද්ද කරලා මොනවා කරගෙන ගියත් අපි මේවා අපේ චරිතය අපි ගතිගුණ ඒවා දේවල් වෙනස් කරගන්න නැතුව වෙන්නේ නැත්නම් මේකේ යම් තව අපිට අමුතු දේවල් අත්දකින්න වෙන්නිට තියෙනවා මේක අධෙහෙටම ඔක්කොම නිමා වෙන්න පුළුවන් අර ඒක ගන්නට බැලන්ස් වෙලා තමයි එන්නේ පිටින් මතකද මේ අහපු ප්‍රශ්නේ අර අර අරකමට ඒ සංඥා සංඥා වගේ කැතිලා තියෙනවා අර වගේ සක්වල ගලෙන් එහාට ආපු අමනුෂ්‍ය කොට්ටාෂ බලවේගයි මෙම් ඇවිල්ලා තියෙනවා ඉතින් දැන් මේ වෙලාවේ ඒක තමයි හොඳම දේ පේන්නේ නැහැ නේ කියන්නේ දැන් වෛරස් කියලා කිව්වට අර අනිත් දේවල් කිව්වට ඒක අර කොයි කොයි මොන මොන දේවල් තමයි මේ අපිට තේරෙන්නේ නැති දේවල් මතුවලා එනවා පින්වතුනි සබහා ධර්මයේ මේ කියන්නේ අර දැන් හැබැයි ඒක ඔක්කොම අපි එවලින් මැරුණත් මේ වෙලාවේ අපි වෙනසක් වෙලා වෙනවා නම් ඒව හැදුණත් අපිට ඒක ආශිර්වාදයක් වෙනවා මොකද මේක සබහා ධර්මයෙන් එන මේ බැනුමක් වුණත් ශාපයක් වුණත් අපි ඒකට අරමුණු වෙලා තියෙන අපි වෙනස් වෙන්න ඕනේ කියන මේ මේක අපි කෙරෙනකොට අපිට ඒක ආශිර්වාදයක් වෙනවා එතනින් සිද්ධ වෙනවා ඉතින් එහෙම දෙයක් තියෙනවා ඉතින් මේක හොඳම කාලයක් ධර්මයේ යන කැට්ටියට අධ්‍යාත්මයේ පිටින කෙනෙකුට මේක මම හිතන්නේ গোল্ডන් පීරියඩ් එක මට තේරෙන විදියට බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ තේරුම් සරණයි ත්‍රාන්සංශ ගොඩක් අය අත උස්සලා තියෙනවා සයන්ංශ දුලාජ් හොඳයි මම සාහස අසලයි මතළු ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ මේ භාවනාව ගොඩ කලක් මං වැඩුවා යුනිවර්සිටියට යන්න කලින් ඊට පස්සේ මට කියන්නේ පෙරුණා භාවනා යම් ශක්තියක් හේදයක් මට තියෙනවා කියලා හැබැයි ඒ ශක්තිය ඒ බොළඳ වැඩවලට යොදාගත් එක මට තේරුණා ඒ කියන්නේ යම් අය සංගීත ගන්න හිත දා ගන්න වගේ කරා කියලා තේරුණා ඊට පස්සේ ආයෙත් කාලයක් යනකොට ඒ මගේ ඒ ගිලිහිලා ගියා කියන මම මුලාවකට හුණා වගේ දැනුන ස්වාමීන් වහන්සේ දැන් මට අවශ්‍යයි ආයෙත් ඒක කොහොමද කරගන්නේ කියලා ලබා ගන්න දැන් ඔය ඔය ඒ විදිහට ඒ වෙච්ච සිදුවීම දැනගත් එකම ඒක ඒකයි ලබා ගන්න හේතුවක් වෙනවා දැන් තේරුණා නේ ඒක මොන හරි නොමග පැත්තකට හරි දැන් පොඩි උදාහරණයක් සමාගයට දැන් මම ඉස්සර වැස්සේ දෙමීගෙන යනවා ඒක ප්‍රැක්ටිස් එකක් අපේ පින්ඩපාත යනකොට ඉතින් අර කොළඹ අවට ඒ කාලේ පින්ඩපාත යනකොට වැස්සේ දෙමීගෙන යනකොට කට්ටිය මොනවාද කුඩ ආරාමයේ උස්සගෙන එනවා සුල් භක්තිය ශ්‍රද්ධාව පේන්නම තියෙනවානේ මොකක් හරි ඊට පස්සේ අර අර අපි කරන්නේ ඒක අපේ ඇඟ අතරින්දයි යම් ධාතු වශයෙන් විදර්ශනා කරන්නයි එහෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි අර මේ කැලවල යන්න නැතුව සුභාධර්මයෙන් අර විදිහට වෙනකොට ඒක මගරින් නැතුව යන කුරුද්ද ඇති කරගන්න ඒවා දෙයක් කරනවා එතකොට අර විදිහට මිනිස්සු වෙනවා දාලි පිටි ගාලා ඊට පස්සේ දැන් මට මතකයි දවසක් මම අර ග්‍රිගරිස් පාරේ හැරෙනකොට මට හිතට එනවා දැන් මේ දැන් මෙතන හැරුණාමත් කට්ටි එනවා නේද කියලා. එතකොට මම දැනගත්තා මම දැන් මෙහෙම බලාපොරොත්තු මේ කට්ටිය ගැන හිතේ යනකොට මම කිලුට වෙනවා. ඉතින් ඒකින්ද මම හැරිලා හැමම ආවා මේ විපස්සනා ඒ කාලේ මම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉන්න කාලේ අන්න ওই විදිහට අර ඔව් ඒ විදිහට දැන් මේකත් මහත්ය අර විදිහට දැන් ඔහම අඳුරගත් එකක් දන්නවා මේවා මේ ඕන ශක්තියක් බලයක් එන්නේ යම් පිසුදු හරි මොනවාරි හිත එක්කයින් වෙලා එහෙම වෙලා එතන අර ඒකයි දැන් ඔහොම අඳුර ගන්න එකයි ඒ වගේ එකක් ආයි අහිම ඒව වග බලා ගන්න එකයි කොහොම දැන් කරන්න යන එක අර ඉස්සර ඒ මුලට කරපු හේතුව ඇති කරන එක විතරයි කරන්න තියෙන්නේ මාත් ඒ වගේම ඔය වගේ නැති වෙන බලයක් පස්සේ යන එක තේරුමකුත් නැහැ නැති වෙන්නේ නැති බලයක් ගන්න එක වටිනවා ඒක නම් මම දකින්නේ නිවන විතරයි ඒක බලයක් නෙමෙයි ඒක දුක ලැබෙන පුළුවන් කියලාම විශ්වාසතුවා අතරීමේ ලැබෙන තියෙන ඉහළම වස්තුව බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම පින් ඒක උත්තර ලැබුණා අවසරයි ස්වාමීන් වහන්ස ඔව් මම දැන් කාලයක පටන් දිනපතා භාවනාවේ යෙදෙනවා නමුත් සතියක විතර පමණ සිට භාවනා කරන්න නම් පැයකට විතර පස්සුව නළල් ප්‍රදේශයේ සිට පහළට කුඩා සතුන් ශාරීරික දිව යනවා වගේ දැනලා භාවනාවෙන් සිත ඈත් වෙනවා
ඒත් එක්කම මේ බෙල්ල ප්‍රදේශයෙන් ශරීරයට කාවදින තරම් ඉවසා ගත නොහැකි වේදනාවක් එනවා ඒක මගේ දැස් හිතන්නේ නැතුවම විවෘත වෙනවා මේ ඇත්තෙම භාවනාවට බාධාවක් ස්වාමීන් වහන්ස නේද පොඩි පැහැදිලි කිරීම මට තේරෙනවා අර කඩි යනවා වගේ නිකන් අර මේ නලි නිකන් මේක මුලට අර නිකන් මේ පොඩි පොඩි අනිනවා වගේ එහෙම දැනෙනවා නේද හැබැයි දැන් මේ ඉඳගන්නේ මේ ඉඳගන්නේ මොකද්ද මේ බුදුගුණ වඩලද මොකද මොකටද මොකද්ද කරන්නේ මයිටි භාවනාව තමයි ගොඩක් දුරට සිදු කරන්නේ ඒක නරකක් නෙමෙයි ඔය මෙයාවෙනි ඕක සාමාන්‍යයෙන් අර කොඳුවැට පෙළත් එක්ක ඒක අපිට අර සාමාන්‍යයෙන් දැන් ඕක හොඳ දෙයක් නේ නරක දෙයක් කරන්න යනකොට තොම එනවද මොනවාරි මොනවාරි ආශාවල් හිතලා හරි අපි කියමුකෝ එහෙම මොකක් හරි කරනකොට එහෙම නලියන ගතියනවා නෑනේ नरक मैत्री भावना मैत्री जीवित एक दनी तव एक वेडिवेक समाधि उदौवेनो अनागते तव समाधिगत एक उदौवेनो शीलराखिंडे उदौवेनो मे एक अट इन बाधावक्यल गंड अवश्यवेन्े नैत बरगति क्यों बेल्ले कर्तम स्वामी ආහරි මොකද යා ස්නායු ඒතන හිර වෙන ගතිය නැහින්ද එතන අර ඒ අර ඇත්තටම අර අපිට උදව් කරන මොකද කියන්නේ ඒ යම් යම් අපිට කියමු ආත්මයක් කියලා හොඳ ස්පිරිට්ස් ඒගොල්ලන්ගේ අර ඒක අපිට කාන්දු වෙන්න බලනකොට ඒක ඉතින් තව තව අපේ ජීවිතයේ සිල් පිරිසුදු වෙනවත් එක්ක තව අපි එහෙම කරනවත් එක්ක ඒ වාර කීය වෙලා इंडोनियवर आप तीन पेर आत्म तीन कर्म तेक तम एग ए कर्म बॉडी का कर्म एगा एक संपूर्ण तमंटे तब तम बुदुन मैत्री आई अरे विद्रोह में अनकोट मेक एक बाधा वक्यलाने का मे तेरव වේදන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අවස්ථාවලදී ඒක මෙනෙහි කරන එක තව ටිකක් මට පැහැදිලි කරගන්න පුළුවන් නම් මම කැමතියි සාමාන්‍යයෙන් ඒක වැඩිය පැහැදිලි කරගන්න යන්න එපා ඒක දැන් මේක රූප වේදනා සංඥා පහරුණා කියලා තේරෙන්න ඕනේ නිකන් ඒක අර දැන් මොකද ඒක ශනේන් ශනේක තියෙනවනේ දැන් ඔක තේරුම් ගන්න විදිහ තියෙනවා දැන් අර කණයි අරමුණ කියන શબ્දය කියලා ඒ අරමුණ ඒක තමයි රූප කොටස එතකොට ඒක තරවිලා ඒක හේතු කරන් මොනවද වුණා වුණා කියලා කියන්නේ විඥානය කියලා. එතකොට ඒ වුණා වුණා කියනවත් එක්කම දැනීමක් යනවා සෙන්සේෂන් එක. ඒකට කියනවා දැනීම කියලා. එතකොට ඒ සෙන්සේෂන් එක ඒ දැනීම අපි මනින ගතියක් තියෙනවා. මේ මේක සැප හෝ සැපයි හැටියට හෝ දුකයි හැටියට හෝ මධ්‍යස්ථ හැටියට. ওই මනින එකට කියනවා මේ මොනවද සංඥා වීම. හොඳයි කියන සංඥාව උනාම මේ සැපයි කියන සංඥාව උනාම තව එකක් වෙනවා හිතේ මෙහෙම ලෝභයෙන් ප්‍රතික්‍රියා කරනවා හිතනවා මේ හිතත් එක කියනවා එක එක කරනවා ඔය ප්‍රතික්‍රියා කරන කොටස ඒක එතකොට අර දුකයි කියලා මේ සංඥාව උනාම ද්වේෂෙන් ක්‍රියා වෙනවා ක්‍රියා වෙන ක්‍රියාවලියට කියනවා සංකාර කියලා එතකොට මෝහෙන් ක්‍රියා වෙනවා අර මධ්‍යස්ත මේක දැන් ඕක ගෝයන්කා මහත්ය ගෝයන්කා මේ උත්තමෙන් වංශය ආ ඉස්සර තේරුම් කරපු විදිය ඒක හොඳයි ඒක ගොඩක් පැහැදිලි කර සමීපයි ඒක සූත්‍රයත් ආශ්‍රය කරන හැබැයි ඒකත් නිය අනුමාන දැනුමක් හැටියට ගන්න ඕනේ ඔහොම තේරුම් අරගෙන මේක තේරුණා කියලා ගන්න නම් එපා
මේක තමන්ට මේක තේරෙනකොට ඇත්තටම මේ ඥානයකින් ඥානයක් පාලච්චිලාට තමයි තේරෙන්නේ. ඉතින් මේක මෙහෙම මෙනි කරන්න වෙන පොදු ලක්ෂණයක් තමයි මෙහෙම දැන් කතා කරන શબ્දේ උනත් දැන් ටිකකට ඉස්සෙල්ලා අපි චූටි වෙලාවට මම ආපු වෙලාවම දැකපු දේ පොඩ්ඩක් කල්පනා කරන්න. ඒවන අර මෙහෙම දැන් ඒ වෙලාවේ ඇහැට කනට දැකපු එකක් තියෙනවනේ දැකපු අහපු එකක්. දැන් ඒක ප්‍රකට එකක් ගමුක අපි. ඒ ප්‍රකට එක එතනදී පහළ වුණානේ ඔක්කොම පහළ වුණා රූප වේදනා සංඥා ටික පහළ වුණා. එතනදී මොකක් හරි අපි නිගමනයක් ගන්න පුළුවන් ස්වාමි වහන්සේ දැක්කා. හරි ඔහොම එම කියන. ඉතින් ඒව සංඥා වෙච්ච ඒවා. ඒක ෆාස්ට් වෙලා ඉවරයි. ඉතින් ඒකේ පොදු ලක්ෂණයක් වුණානේ. දැන් ඒක බලන්න මේ වෙලාවේ ඒ පරණ වෙච්ච එකක් අරගෙන චුට්ටක් බලන්න. ඒක ඒ වෙලාවේ බලකොට පෙවුණා බලපු මුල් මොහොත බලන්න. මුල් මොහොත බලනකොට ඔන්න තිබුණා ඔන්න නැති වුණා. ඒක තිබුණා කොහොම ඒක දැන් පොඩි උදාහරණයක් කියන්නේ මොකක් හරි තමන්ට දැකපු ඇත්ත එකක් කල්පනා කරන්න. ඒ කියන්නේ මොකක් හරි මිනිත්තු 5කටෝ මිනිත්තු 10කටෝ මිනිත්තු පැය භාගයකටෝ ඊයේ දවසේ හරි හොඳට ප්‍රකට වෙච්ච දැකපු දෙයක් කනට ඇහිච්ච දෙයක් ඒක ගන්න. ඒකේ වෙලාවේ දැන් මම කල්පනා කරනවා කියමු පොඩි දෙයක් බලමු. හරි අර මෑණියෝ ඒක හොඳට ප්‍රකටයි. මගේ කාටයිල ඇඬු ඇඬු ඇති. කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඊයේ ඒක මම බැලුවා. දැන් මම කල්පනා කරනවා ඒක. මට පේනවා හොඳම මතකේ දිගා වෙලා හිටපු අවස්ථාව. හරි ඒක මට දැනුණා සංඥා වුණා. මට දැරිච්ච සිතුවිලිත් මතක් වෙනවා. නැති වුණානේ. නැති වෙලා හිස් වුණා. අන්නේ හිස් වෙනවා දකින්න මේ කල්පනා කරන්න. ඇත්තට වෙච්ච දෙයක්නේ. අන්නේ මිනී කරන එක ඒව වැඩෙන්න ඕනේ. අතීතයේ වෙච්ච එකක්. ඔක තමයි. ඊට දැන් මේ මොහොතේ හරි කතා කරන මොහොතේ. දැන් මම මේ වෙලාවේ වුණත් මේ වෙලාවේ කියන එක කතාවත් එක්ක දැන් මේ කතාවත් එක්ක කියන එක ඒ වචනේ හිත ඇති වෙලා එහෙම මේ ඔපරේට් වෙච්ච හැටි කටින් අන්න ඒක ඒ සද්දෙත් එක්ක ඒ ආපු හැටි අන්න ඒව පින්වතුනි ඒව බලනකොට එතන ස්කන්ධයන් තියෙනවා අපිට කියන්න බෑ මේ ස්කන්ධය වෙන් කරලා ඇත්තටම ගන්න බෑ වෙන් කරලා බලන්න බෑ ෂණේන් ඒක තියෙනවා එහෙම වෙන් කරලා අපි බලන්න ගියොත් ඒක ඒතර අපි ඉන්ටෙලෙක්චුවලි බලන එකක් වෙන්නේ. මේ විදිහට අර ත්‍රිලක්ෂණය බලන්නයි මේ අපේ බුදුහාඳුර බුද්ධ ඥානෙන් අර එහෙම වෙන් කරලා විඥානීය කොම්පෝනන්ට්ස් මේක. ඒක විඥානීය කොටස්. කොටස් එහෙම පෙන්නපු කෙනෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. විඥානීය ගැන ඇගෙන් වෙන් කරලා ඍෂිවරු ස්ටඩි කරා ඒ කාලේ. හැබැයි මේ විඥානීය වැඩ කරන හැටි විඥානීය හට ගන්න හේතුව අන්න ඒක තමයි බුදුවරේ ලෝකෙට ඇවිල්ලා සංකාරපච්චය විඥානං අන්නේ දැන් මේක සංකාර අවිද්‍යාපච්චය සංකාර. කියන්නේ අවිද්‍යාව තියෙනකොට අර ධර්මය ඇලෙන විදිහට අපිට පේන්නේ නැතිකොට ඇලෙන් නැති තරමට මේක ඇලීමත් එක්ක තියෙන තරමට නොපෙනීම තියෙනකොට. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නකොට අපි තණ්හාව ඇති වෙනකොට අපි ලෝභේනවා ද්වේෂේනවා මෝහේනවා. ඒ එනකොට ඒක සංකාර. ඒ සංකාර හේතුවක් වෙනවා විඥාන හටගන්න. ඉතින් විඥානයේ තුල එතකොට දැන් අර එහෙම දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන අර ඒ විදිහට අර මේ අර මොකද්ද කියලා වැඩි හොයන්න යන්න එපා. තමයි තේරෙන මට්ටමකින් මහාස්ති පදපන සූත්‍රයත් වටිනවා. ඒක ඇනලයිස් කරලා ගොඩක් පෙන්නනවා. මේ ප්‍රමාණයට බලන්න. බලනකොට මේ දැන් ඔය වෙන කෙනෙක් තේරුම් කරලා දුන්නත් ඒක තේරුණා නම් එහෙම හොඳ නැහැ. එතකොට අපිට ඒක හිරවීමක් වෙනවා. ඒක නිය අනුමාන කරලා හිතන්න මේක මෙහෙම තියනවා. හැබැයි මම මේක මිනී කරන්න ටූල් එකක් හැටියට පාවිච්චි කරනවා. ඒක ගලපන්න තමන්ට තමන් දිහා බලන්න. එහෙම කරනකොට අර අනිත්‍ය සංඥාවල් අනත්ත් සංඥාවල් වැඩෙනවාද කියලා බලන්න ඕනේ. ඒවා එහෙම මේ පැහැදිලි වෙනකන් නම් එන හරි විදිහට බලනවා. ඕවා හොඳට යහමින් බලන්න ගියාම ඒක හොඳටම පිළිලා යයි. තේරිලා යයි. තේරීම වෙන්න තමයි ඕනේ. ඒකට මේක ඉන්ස්ට්‍රුමන්ට් එකක් පමණයි. මේ ධර්මයක් අන්තිමට. අවසරයි ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේ කිව්වා වගේ මේක අර গোল্ডන් පීරියඩ් එකක් කියන එක ඇත්ත මොකද වෙනදාට වැඩිය අපිට වැඩිපුර අපේ බුදු පියාණන් වහන්සේ වඳින්න පුදන්න අපිට අවස්ථාව වැඩියෙන් ලැබුණා ස්වාමීන් වහන්ස මම අපේ ගෙදර බුද්ධ පූජාව තියෙන අවස්ථාවේදී මම පූජා කරන්නේ අනන්ත සසර පටන් ගෞතම සම්මා සම්බුදුචරණ වහන්සේ දක්වා මෙලොව පහළ වුණා වූ සීල සම්මා සම්බුදුචරණ වහන්සේලාට උන්වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥාවට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට
නව අරහතු සිත්යන්ට මහා කරුණික භාවයට මහා මෛත්‍රියට අසරණ සරණ ගුණයට උතුම් බුද්ධ ශක්තියට මාගේ මේ බුද්ධ පූජාව පූජා කරමි පූජා වේවා ඒ වගේම ශ්‍රීමා බෝධින් වහන්සේට රුවන්වැලි මහා සෑයට වාම් දළදා වහන්සේට සෝමවතියේ පිහිටි දකුණු දළදා වහන්සේට තෞතිසා දිව්‍ය භවනයේ සිළුමිණි සෑයේ පිහිටි දකුණු දළදා වහන්සේට තුපාරාමේ පිහිටි දකුණු අකුත් පුතුන් වහන්සේ ඇතුළු සියලු ධාතුන් වහන්සේලාට පූජා වේවා කියලා මම පූජා කරන සංඝාංශ ඒ වගේම මම තුන් සූත්‍රය සජ්ජායනා කරලා මොහොතක් මෛත්‍රී භාවනාව කරලා මුළු විශ්වයට මෛත්‍රී කියලා මම පතුරවනවා ඉතින් වෙනද මට කරන්න ලැබුණේ නැහැ සමින්හාංස ඉතින් දැන් මම මේ දේ මෙහෙම කරගෙන යනකොට ඇත්තටම ලොකු සැහැල්ලුවක් දැනෙනවා දැන් ඇත්තටම වහන්සේගේ වගේ මේක গোল্ডන් කාල පරිච්ඡේදයක් තමයි ඉතින් සමින්හාංස ඒක මම හිතනවා මගේ ජීවිතේට ලොකු ශක්තියක් වගේම මේ මුළු මහත් විශ්වයටම මා මේ කරන සෙත පැතිරෙනවා කියලා ඉතින් සමින්හාංස මම මේ කරන දේ ගැන ඔබ වහන්සේගේ දින් අදහසක් මට දැනගන්න අවශ්‍යයි කාට වට සමා වෙන සේක්වා ඔය කරන දේ මටත් ඉන්ස්පිරේෂන් එකක් ඔය গোল্ডන් තෝට්ස් තියෙන හින්දා තමයි මේ গোল্ডන් පීරියඩ් එක තියෙන්නේ දැන් ඔහොම කන්ටිනියු කරන්න අනිවාර්යයෙන් ඔය විදියට තමන් එක තම ශස්ත්‍රය ගෙන අපු පුරුත් මේවා එකත් එක්ක අපේ ක්‍රියාවත් බලන්න චෙක් කර කර ඒකට එකතු කරන්න අනිවාර්යෙන් බුදුන්ගේ අර මෙහෙම මේ මොනවාද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති වෙන්න තව මේ ගුණවල් පිටින්ද නැති වෙච්ච ඥානෙ ඒකත් අනිවාර්යෙන්ම මේ දැන් සමාජ අපි වැඳ ඉන්නවා කියමුකෝ වැඳ ඉන්නකොට අපිට කවුරු හරි එක ඩිස්ටර්බ් කරොත් දැන් හදිසි අපිට වැඳින්න ඒක ඉඩ දුන්නේ නැහැ ඒතර අපිට අප්සෙට් වෙනවා ඒක බලන්න එතකොට අපි බුදුහාඳුරන්ගේ ගුණය වෙන්නේ එතන අපි අර ඒ බුදුහාඳුර කියපු දර්ශනේ බලනවා එතන මේක මේ මේක සංස්කාරයක් මේක නැති වෙනවා මටයි තිනේ ඒ තමම ඒක අර ඒක එතනට දානවා එතනට දාලා ඉවරයි හරි මම සද්දා වුණත් මේකුණත් මට මේක වුණත් නැති වෙන්න පුළුවන් මේකටුණත් ඇලුනොත් ඉතින් මට දුකක් එනවා ගැටීමක් එනවා එතන මම මේක උපකරණයක් හැටියට පාවිච්චි කරනවා අන්න ඒ විදිහට තමන්ට ඒ හැම දෙයකින්ම දුකක් එන්නේ නැති විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් ඔය ගුණේ ඔය සසරේ වදපු ගුණේ ප්‍රැක්ටිස් කරන්න මම හිතනවා මමත් හොඳ මම ආසනය එන්කරේජ් කරන්න මේ සාකච්ඡාවේදී ඉන්න. ඒ කියන්නේ අන්තිමට මේ අධිෂ්ඨානයක් කරන එකක් තුන තමා වෙනවා මම මේව කතා කරාම. හැබැයි තමට අවශ්‍ය තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න ටික වෙලාවක්. සයිමාසිනා භාගුත් දෙන්න. අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවද? ඇහෙනවා මම. කවුද වෙන්නේ? මම බන්දු ජීව. ඔව් මට ඇහෙනවා. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අනුදැන වදාළ පරිදි දැන් අපිට ඔබ වහන්සේ අනුදැන වදාරන්නේ මිහි කිරීම වගේ ඉතින් I repeat කරන්න බැලුවද? මට ඇහෙන්නේ. ඔබ ඒ කියන්නේ මේ භාවනා කටයුතු කරගෙන යනකොට අපි ඒ කියන්නේ සිතට ඇතිවෙන හඳුනාගෙන ඒවා කියන්නේ විස්පීපේ එකක් දවෝන්සේ කරන්න කියන්නේ එතකොට මොකද අර සතර සතිපට්ඨානය කියලා ඉවරලා දැන් අපිට වෙනම බුදුන් වහන්සේ තව පිළිවෙලක් පෙන්වලා තියෙනවා අපිට පදන ගන්න පුළුවන් කියලා එතකොට ඒ ගැන ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද සෝරි සමාවෙන්න මහත්තයෝ මේ පොඩ්ඩක් මේ ආයි පොඩ්ඩක් රිපීට් කරන්න බලන්න මේක අර සවුන්ඩ් එක මට දැන් මට ටිකක් ලාවට තේරෙනවා මම හිතන්නේ මට කැඩි කැඩි අර මේක හරිද කියලා බලන්න මේ මට ඇහිච්ච එක මේ අර සිතුවිලි බලන එකද වෙනම සතිපට්ඨානේ වෙනම කල්පනා කරලා ගන්න එකද කියන එකද කොහොමද ඔබ වහන්සේ කියන්නේ පැහැදිලි කරේ
අපි මේ ඇතිවන සිතුවිලි දිහා බලලා ඉවර වෙලා ඒවයි මූලාශ්‍රය කොහොමද කොහොමද කියන එක ගැන විමසිලිමත් වීම කියන එකනේ ඒක ඒක ප්‍රිලිමිනරි ප්‍රැක්ටිස් එකක් ඒක මොහොම අපේ අර ටග් ගාලා එන ද්වේෂය අඳුරගෙන ඒකෙන් වැඩි දුර වර්ධනය වෙන්න නොවි පවතින්න කෙරෙන්න ඕන ප්‍රැක්ටිස් එකක් හැබැයි ඒ බුදුන් වහන්සේ කියන්නේ අතර සතිපට්ඨාන කියන එක අනුදැන වදාරලා එතකොට මොකද මම අත්දකලා තියෙන්නේ සතර සතිපට්ඨාන වැඩිම තුලින් මොකද ඔය අපි ආනාපාන සතිය ආනාපාන සතියේදී අපිට මූලික දැන ස්වභාවයන් පස්සේ ගිහිල්ලා යොරෙලා ආනාපාන සතිය නැති වෙන ස්වභාවයක් එනවනේ ඒ කියන්නේ කොට අපි හොඳට සති मतक मम ये आनापान सत्य प्रायोगिक गुरट बेडपू मेघा न मंगा अदय देश योनिशो मनसिकार वर्ण अवधानोट साठ तीरने विद्य मट्टमघट अभी मे कल्पनाकोणी अवधानी तुरव धनीम घटराज्ञा हितने पोटेनवाखिल मठ तेरण गुड़क प्रायोगिक मंदर मठ मठ एनकरेज करे धर्म सकम विशेष समाधि अरे बड़क सामधि वेडकर मे अरे पंच निवरण मिधिच मन सकिन अरे सरल बहुम सरल क्षण अरे मे अरे एक वेन्ने अनिवार्य मर देश नाम को वैदिल खायतुम सत्य पेड़ तीर अनित्य संज्ञा को अनित्य संज्ञा क्षण तम मुलूम हित पीरवा विरागे अनिवार्य विरागे निबिंदावन तमय निवन तमय अभी करगेनीमेद हतर एव ऑब्जेक्ट्स मे अरमुन विदर्शन कर धम्मापस्सन मेनकोट गोरोसु मेनी कर अन्य मदि किल तम मटतेम ज्ञानेकटे अन तरम मे अर आवश्यक आरिष्ट मार्गे पूर्ण विला तीयनो सामध्याय मे एक तुम स्वाभाविक लेवल तीयनो मनसिकारेना
හොඳයි මහත්තයා තෙරුවන් සරණයි අපි තව කෙනෙකුට අවස්ථාව දෙනවා හොඳයි තෙරුවන් සරණයි ඔව් තෙරුවන් සරණයි ආ මොනිෂා හරියට ඔව් කවුද මොනිෂාද නැත්නම් හිරාන්ති හිරාන්ති හරි තෙරුවන් සරණයි ස්වාමීන්ස මට දැන් භාවනා කරන්න මම පටන් ගත්තේ මෑතකදී ස්වාමීන්ස එතකොට මම කරන් ඉන්නකොට එක දවසක් මට දැනුණා මට නිකන් ඇඟ නිකන් එහෙම නිකන් ගැලි ගැහෙනවා වගේ නිකන් වෙලා ඊට පස්සේ මට භාවනාව නැවතුණා ස්වාමීන්ස මම එදා සිට ආයි වඩන්න බලනවා මට ටිකක් ඒක අපහසු වුණා අර සෝමාසික වගේ මේ අපි ඔක්කොම යන ක්ලෙන්සින් පීරියඩ් එකේදී භාවනාවත් අපි තාප යෝගී වෙන එක සබ් වහන්සේපාන්න මට විතරක් මෙතන ඉන්න හැමෝටම කමටහන් ස්වල්පයක් අපිට ඕවද අපිට උපස් කියන්න පුළුවන් නම් කමටහන් දුන්නා කමටහන් ප්‍රධාන කමටහන තමයි බුදුහාඳුරගෙන් කමට බුදුහාඳුරගෙන් කමටහන් ගන්න පුරුදු වෙන්න ඕනේ බුදුහාඳුරගේ දේශනාව වෙනම කියවන එක තමයි කමටහන ट्रांसलेशन इंग्लिश ट्रांसलेशन बहुत पहली ඔක ගැඹුරයි ගොඩක් අයට මේ පොත් කියවන්න හිතෙන්නේ නැත්තේ අර ඒ පරණ සිංහල වෙච්ච පොත් ටික තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වෙනම භාෂාවක් ඉගෙන ගන්නවා වගේ ඒක බලන එක. ඉතින් හැබැයි ඒවා ටිකක් මගහැරලා නැදි මහලේ කරලා තියෙනවා මට මේ මම පොඩ්ඩක් බලනකොට තේරුණා. අර සොෆ්ට් කවර් එකේ තියෙන සම්යුත්ත නිකාය මජ්ක්‍ධිම නිකාය එන්නේ එහෙම අර 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 දෝෂයේ පොඩ්ඩක් මගහැරලා අර සරල සිංහලට දාපු විදිහට අර සූත්‍රයේ ඒ විදිහටම තියෙනවා. यार एक පොඩ්ඩක් කියවන එක වෙනම කරන ගමන් බුදු ගුණයි මෛත්‍රිය වෙනම වඩන්න බුදු ගුණත් ඒ බුදු ගුණත් බුද්ධාලමන පීතියන විදිහට පොඩ්ඩක් ගාථා කියාගෙන යන එකට වඩා ඒක මුලට අර අර හිත එක්තැන් කරන්න සමාධියක් ගන්න මේ වදින කරුණු ටිකක් ඒක වඩන ක්‍රමයක් තියෙනවා එතකොට සාමාන්‍ය සෙට් එකක්ම අපි භාවනාවට වැඩෙනකොට එක්තරා වෙලාවල් තියෙනවා උදේ පාන්දර එහෙම කියලා අතත් ඒක තියෙනවා ඒක හොඳයි පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ උදේ පාන්දර තුනම තුන වගේ ඉඳන් පුළුවන් නම් අත් දෙකම තුනින් ඉඳන් කොහොමද තුනින් ඉඳන් හතර ඔහොම එනකොට විශේෂයෙන්ම අර සීතල හුලඟක් කියනවනේ සාමාන්‍ය අර විශේෂයෙන් 3යි 20 වගේ ওই කාලවලදී ඒව උදව් වෙනවා ඒ විකටම තමයි සබහා ධර්මිකුත් වෙනවා සමාධියට සපෝට් එකක් ඒ කියන්නේ පස්සේ වට කියන බ්‍රහ්ම මූර්තියම කියලා. ඒක තියෙනවා. ඊට පස්සේ අර අර එළිය හුලක වැදෙන පොඩ එළි පියස්සේ ඉන්න පුළුවන් නම් මේ අර අර මේ කිම්බ හතරමාරේ ඉඳන් පහමාර 6 අන්න ඔය ටික තමයි හුලඟෙන් ගන්න පුළුවන් සපෝට් එක. එහෙමයි. ඒක තියෙනවා. බඩක් තිස්සවාමස. ස්වාමීන් වහන්සේ මම අසංග. ඔව් මාත්‍යම්. ස්වාමීන් වහන්සේ මේ කලින්නම් භාවනාව නිතරම වගේ කරන ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල එච්චරම කෙරෙන්නේ නැහැ නිකන් ඒක උඩට පල්ලේ හැදෙනු ස්වාමීන් වහන්සේ ඒක දිගටම භාවනාව දියුණු කර ගැනීමට ඔබතුමාගෙන් උපදේශයක් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තියන්නේ කක් හරි තමන් ඉන්ස්පයර් ආයයි තමන්ම ධෛර්යමත් කරන්න මතකද මාව වැඩම වාර විවේකනන්ද हिमालय दान कलयासानी මේකට වැටෙන්න දෙන්න නරකයි මේක නැති වෙලා යන්න දෙන්න නරකයි මේක පණ ගන්නන්න ඕනේ ආයි ආයි මේ දවසක්වත් නිකන් කම්මැලිව ඉන්න දෙන්න නරකයි එතකොට දැන් නාගරිකව පොඩ්ඩක් ඉන්නකොට පොඩ්ඩක් අර තනි වෙන්න එපා මොන හරි ගෲප් එකක් එහෙම කරන කට්ටියත් එක්ක එකතු වෙන එක උදව්වක් අපි තමයි හිතන්න පුළුවන් මේගොල්ලන් වැඩි ප්‍රැක්ටිස් කරන්නේ නැහැ මේගොල්ලන් එහෙම එපා අර ටිකක් තනියම ඉන්නකොට සමහර යම් යම් දේවල් නොමග යන ඒ කියන්නේ මාර්ගයෙන් පිට ටිකක් ඉන්න ඉඩ තියෙනවා අර අර කට්ටියත් එක්ක අවධානයෙන් එහෙම ඉන්නකොට ඒකේ ආරක්ෂාවක් තියෙනවා දැන් ඔය වගේ මහත්තුරු ගිහි පරිසරවල ඉන්නකොට
පිටරටවල තවත් ඉන්නකොට අර ඒක උදව් වෙනවා මොනහරි ඒ වගේ විසි තියා ගන්න ඕනේ මොනහරි ඒ මොනහරි මොනහරි වැඩපිළිවෙලක එක්ක අධ්‍යාත්මික එක්ක බණ වලින් තව එහෙම අර විසි නැතුව තිබ්බවත් ගැටලුවක් අර ඒක බයින දෙන්නද සතුටින් දකින්න එක එසේමයි ලොකු සතුට ස්වාමීන් වහන්සේ දකින්න ලැබීම අර තුරන් සන ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාව මොකද්ද මේ දවස්වල වඩන්න ඕන කියන එක සෝනා කියන වැඩිය සූම් අරව මේවා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න යන්න එපා ඒක එකක් අවශ්‍ය පොඩ්ඩක් ඔන්න පොඩි නිවුස් ටිකක් අරගෙන ඒක නිවුස් ඕන නම් ඒ වගේ අර මොන හරි අධ්‍යාත්මික දෙයක් ලබනවා නම් මෙහෙ මෙහෙම කොරෝනා තියනවා කියලා එහෙම අර ඒ විදිහට දෙන බිය සංකල්පය එන සංඥා මගරිනවා නම් හොඳයි දෙනත් දන්නේ මාත් ඒ සෝනා සර් අර ඒකත් අපි සීලේ කැඩීමක් කියලා හිතා ගන්න එතකොට අපි මෙහෙම අපේ ප්‍රතිශක්තිකරණය මෙයා වෙනවා ඔක්කොම මෙයා වෙනවා අපි ආරක්ෂා වෙනවා අපේ පොසිටිව් මේ සිතුවිලි එකයි මං කිව්වේ මේක গোল্ডන් පීරියඩ් එකක් ඇත්තටම අපි ඒක දන්නේ නැහැ දැන් මේක මේක අපිට ප්‍රශ්නයක් වෙලා කියලා වගේ තමයි ගමන යන්නේ ඉතින් මේ මානසිකත්වය අපි අවංකවම මේ ධර්ම දැනුමෙන් නැති කරගන්න පුළුවන් මහත් එතකොට ඒක ඒක තරම් ආරක්ෂා වෙන මේකක් අපේ ඇඟට හිතට වැටෙ يعني මේ අපිට මේක මේක වෘත්ති දෙන මොකද මේක හරියටම තීරිච් එකක් නෙමෙයි තීරලා නෙමෙයි වැක්සින් ගැහුවත් අපි දන්නේ නැහැ ඉතින් දැන් කොහොම වුණත් මේ තමයි ගොඩක් අය හැදිලා දන්නේ නැහැ කියන හෙම්පිසාවක් වගේ නැති වෙලා යනවා ඉතින් ඕක අර කර්මය අනුවයි අමනුෂ්‍ය බලවේගයේ වැඩ කරන විදිය අනුවයි තමයි මේක මොන හරි උග්‍ර වෙලා වෙන්නේ ඒක වෙන්නේ අර මේ ඉතින් ඕකක වැඩිය මේ මම ඒ වගේ මාත් ඉස්සර කිව්වනේ අපිට ආයුෂ ප්‍රමාණයක් තියෙනවා මේ ආයුෂ ප්‍රමාණයක් තියෙන කොච්චර අපි වරි වුණාට වැඩක් වෙන්නේ අනවශ්‍ය මැරෙනවා මැරෙනවා කියලා හිතන එක අපරාධයි ඉතින් ඒ ආයුෂ ප්‍රමාණය තියෙනවා සමාකය දැන් මේ ඊයේ පෙරේදාවත් මම ගාවට ආපු ඉන්න උනා ඉතින් මම දැක්කා ඒ අයට මේ තියෙනවා මෙහෙම දැනගන්න ලැබුණා ආශි ප්‍රමාණයත් මම ඒක හිත ඇදුවා නෑ ඔයාලට ඔය මේ ප්‍රමාණයක් තියෙනවා හැබැයි මෙහෙම හුලඟක් ඇවිල්ලා තියෙනවා ඒ අර පහන ඔහොම නිවිගෙන වගේ යන්න බලන අර හුලඟට නැත්තම් තෙල් තියෙනවා අර පාන්තිරේ තියෙනවා ඉතින් එයාට මම කිව්වා කොහොමද මෙහෙම අල්ලන් ඉන්නේ කියලා ආරක්ෂා කරන් හිටියොත් මේක පැනගත්ත වාට තියෙනවා මෙච්චර ගානක් ආයුෂ එතකොට යාට ඉතින් ධෛර්ය දෙමළ කට්ටිය මම ඉතින් ඒගොල්ලන්ට ඊට පස්සේ හයියාව ඊට පස්සේ අර මේ මේ මොහොතේ වාසය කරන්න අනිත් එක තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මට නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මටයි ති නැ කියන එක රිපීට් කරන්න කියලා නේතම් මම නේසෝහම් අස්මි නමේසෝ අත්තාති ඉතින් මේක මේක ඇත්තටම පොඩ්ඩක් ලුකුම මන්ත්‍රයක් පොඩි පහේ මන්ත්‍රයක් නෙමෙයි මේක අඩු ගානේ හොමම හිතේ දිනකොට මේක චුට්ට මේක ගැඹුරට මේක තේරුනොත් ඔක්කොම හරි මේ කුසි කෑල්ලක්වත් කිසි දෙයක්වත් මේ කෙනෙක් නැ දෙයක් නැ ඒ කියන්නේ ඒක මේ දැන් ඕක මම ඉතින් ඒගොල්ලන්ට කිව්වම ඉතින් මෛත්‍රිය වඩන්න ඒගොල්ලන් දන්නවනේ දෙමළ කට්ටියට Hindu ආගමේ ඉතින් අර ඒකක් කරනවා දැන් ඒගොල්ලන් මට තේරෙන හරි ප්‍රභාෂර අනිත් එක දැන් වරි වුණා ළමයි ගැන දැන් ළමයි කවුද බලාගන්නේ අම්මා කෙනෙක් ළමයි බලාගෙන ඒ ඒ වරි එකත් එකිනම් මම ඒක තේරුම් කරා කොහොම වරි වෙවි මැරුණාම ප්‍රේත ලෝකයකට තමයි යන්නේ ප්‍රේත භූත ලෝකයකට එතකොට මේක ඒගොල්ලෝ කවුද බලාගත්තේ මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ මේගොල්ල ඉපදෙන්න ඉස්සෙල්ලා ඒ ආත්මවල දැන් එයි වරි වෙන්නේ ඒගොල්ලන් බලාගෙන යනවා කලබල වෙන්න එපා ඔයා බලාගන්නේ ඒ වගේම අර දැන් මෙහෙම අතහැරියම මෙහෙම අතහැරලා ඒගොල්ලන් ගැන කල්පනා ගන්න නැතුව මේ කල්පනා ගන්න එක තමට හානියක් කියන අවබෝධයෙන් හිටියොත් තමන්ට මේක අර පහන මෙහෙම අල්ලන් ඉන්නවා වගේ දෙයක් වෙනවා අර හුලඟෙන් බේර ගන්න. මොකද මොන හරි බැඳීම් ඇති කරන් කරපු කර්ම වලින් තමයි අර හුලඟ පාරවල් ඇති කරලා තියෙන්නේ. කර්ම බලවේග ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව අපි අත්හැරීම කරන එකම තමයි විසඳුම. එතකොට ඒ අවබෝධයෙන් ඉතින් මට පේුණා ඒගොල්ලන්
පස්සේ අර ටෙස්ට් වලට යනකොට හරි සතුටින් අර වෙන්දට බයෙන් යනලු ටෙස්ට් එක රිසල්ට් එක බලාපොරොත්තු අර එමේ දැන් පුරුදුනාලු මේ මොහොතේ වාසය කරන්න එන විදිහට බාර ගන්න අන්න ඒ අර ඒ පොඩි දේවල් මේවත් එක්ක අනිවාර්යයෙන්ම අපි ওই විදිහට මනස සෑහළු කරන් සුවපත් කරගෙන හිටියොත් ඒ වගේම අපිට ආයුෂ ප්‍රමාණයක් තියෙනවා ඒව අවබෝධයෙන් හිටියොත් මම මොකටද බය වෙන්නේ කලබල ඒ බයක් එන්නේ නැතුව ඒ බුදුන්ව යහමින් සද්ධාවයි ඒ අවබෝධයයි ළඟට ගත්තොත් ඒක තමයි කොරෝනාවකින් උද්බේරෙනවා උපරිම අනිත් සංසාර බියෙන් උද්බේරෙනවා දැයි මම විරාජ් දොන් මහත්මයා මම හිතන ගොඩක් වෙලා දැන් මයික් ඔන් කර කර හිටියා කියන් මහත්මයා අපිට ඇහෙන්නේ නැහැ ඔබතුමා කටහඬ සාගරහමද ඔබ වහන්සේගෙත් මයික් එක ඔන් වෙලා තියෙනවා ඔබ වහන්සේ ඔව් පෙරවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේයි නේපාලේ සාගර ස්වාමීන් වහන්සේ නේපාලේ සාගර ස්වාමීන් වහන්සේ अवसर स्वामी मम दियनवा मे प्रश्न मे अधिक धरण कोहमद पालने स्वामी धर्म देश प्रश्न पैदली कला अभी तीन लुकम घटलूतमय मे धर्म प्रायोगिक जीवित संबंध करती मोहते धर्म संबंध करेने विकल्पलटे अनेक गेल स्वामी मे करण गेन मे यम किसी करण हर कोपे पालने बंधव තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ සමහර වෙලාවට අපිට මේ සමීපම අධ්‍යක්ෂකෙකුත් තියෙනවා තරුණ දරුවෙක් සීදුවේ නසාගත්තා ඉතින් ඒ සීදුවේ නසා ගැනීම තියෙන බරපතලකම ගැනත් අපේ ස්වාමීන් වහන්සේට දැනෙන විදිහට අපිට දැනුවත් කරනවා නම් තරුණ අයගේ හිතවලට ඒක එකතු වෙයි කියලා අදිස්ථාන ආමේ අපේක්ෂා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යම් කිසි කරුණක් කියලා දෙනකොට ඒක අපිට ගොඩාක් තදින් දැනිලා හිතේ අතුලටම කාවැදිච්ච අවස්ථා ගොඩක් තියෙනවා ඉතින් මේකත් හැමෝටම තමන්ගේ හිතේ තියෙන රාග දෝෂ මෝහ පාලනය කරගන්න ලොකු උපකාරයක් වෙයි කියලා අපේක්ෂා කරනවා මම මේ ඉස්සර තේරු කරන්නේ නැති මේ ද්වේෂය කියන එක අධික ද්වේෂයට ඇත්තම ගොඩක් හිතනවා මෛත්‍රිය අරවා මේවා කියලා ඒක අපේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ ඔබ වහන්සේ මට වස් කොහමද මන් දන්නේ නැහැ කොහම මන් 2006 ස්වාමීන් වහන්සේ තව එකක් මන් කියන්නේ මට මේක මගේ දෛවය අනුව මේ පළවෙනි පාර මේ zoom මේකත් එක්ක යන්නේ මම මේක මේ ආදර්ශය දෙන්න කැමතිම නෑ ඔබ වහන්සේලාට අවංකවම ඒ කියන්නේ ඒක කියන්න ඕනේ හැබැයි මේක අපේ දෛවය විසින් මේ දවස් මේක වෙලාවේ මේ විදිහට මුණ ගැහෙන්නලා තියෙනවා කොමාරි මේ මේ ද්වේෂය කියන එක දැන් මේ ද්වේෂය කියන එක ගොඩක් අය හිතන්නේ මේ මෛත්‍රී භාවනාවෙන් අරවා මේ වලින් තමයි ඒක බුදු ගුණාරි මොන හරි කියමුකෝ ඒ වලින් තමයි මේක මේක ඇත්තටම ද්වේෂ මම එක විදිහකට කියනවා මේ ද්වේෂය කෙනෙක්ගේ තියෙන විදිය දැනගන්න පුළුවන් එයාගේ ආශාවල් කොහොමද තියෙන්නේ කියලා. මොකද මේ ද්වේෂයේ ප්‍රතිඵලයක් මේ ආශාවල් ආශාව වැඩි කෙනාට ද්වේෂය එනවා වැඩි. ආශාව හරි තණ්හාව හරි ඉන්ද්‍රියම් පිනවනකොට ඉන්ද්‍රියම් පිනවනකොට ඒව ආශාවෙන් විඳිනකොට උඩක් ශක්තියක් වැය වෙනවා. මේ ශක්තිය වැඩි වෙනකොට වැය වෙනකොට හිත දුර්වල වෙනවා. මේ හිත දුර්වල වුණාම හිතේ අසරණ භාවයක් තමයි මේ ද්වේෂය. ඉතින් මේකට විතරදුම තමයි මේවා අර මේ අර එකයි අර රාගය ආසාව මේ බැඳෙන එක කෑමෝනි පරිස්සම් වෙන්න ඕනේ. කෑම ඒ කියන්නේ රස ගන්න එක අර ඒ වගේ අපේ ඉන්ද්‍රියන් මේ අර මේ පිනවන එක අපි මේ පරිසයෙන් මේවා කරන්නේ. තව ඉතින් එනවා ඔය වැඩි මට්ටම් වලට වැඩි කරනකොට අමනුෂ්‍ය බලවේග ඇවිල්ලා තියෙනවා. ඒතර අර ෆිට් එකට වගේ යනවා ද්වේෂය. පොඩි ළමයින්ට එම මේ මොනවාද කාටුන් එහෙම බලන්න එපා කියලා මට ඊයේ පෙරේද පේරුණා. ඒගොල්ලෝ ටග් ගාලා ෆිට් එකට යනවා. මොකද ඒගොල්ලන් එකට ඇබ්බැහි වෙලා ඒගොල්ලන් ඉන්න අමනුෂ්‍ය කොට්ටාෂය තමයි අර විදියට මේ මේ ඒ විදියට හැසිරෙන්නේ. අර ඒක තියෙනවා. ඉතින් මේ අර අපි ඒකයි අපි ඇබ්බැහි වීම එකක් නොලැබෙනකොට අන්න ඒක ඒ කියන්නේ බැඳීමක් ඇති කරලා තියෙන එකට මෙයා වෙනකොට තමයි කියන්නේ බැඳීම ඒක සුද්ධ කරන එක තමයි අරකේ ප්‍රධාන විසඳුම. අපි සීලය රැකගෙන ඒ වගේම තව හිත සාන්ත කරන හිත මේ සූපත් කරන පිළිවෙතක මේ යෙදෙනකොට සතුටින් ඉන්න කෙනෙකුට ද්වේෂය යන්නේ නැහැ. ඒක නිරාමිෂ සතුටයි. පොඩි පොඩි නිරාමිෂ සතුට වැඩි වෙන පැත්තකට යන්න ඕනේ.
තව අනිත් එක සියදිවි නසා ගැනීම බරපතල කෙනෙක්. ඔකටත් ඔහම තමයි මට හැබැයි වැඩි මේ මඩෝකේ අත්දැකීම් මේ හරියට එක වෙනවා වෙන්න පුළුවන්. මේ වෙලාවට ගොඩක් තනි වෙලා තියන්න අරකයි මෙහෙම ඉන්න කට්ටිය. මේ කට්ටිය ගොඩක් මට පේන විදිහට අර දැන් මේ අවස්ථාවේදී අර ඊළඟ ලොකු අකුසල කර්ම වාරයකුත් වැඩ කරනවා. නොකලෙන බලවේගිකුත් වැඩ කරනවා. තව මේ මේ වෙලාවට පුළුවන් තරම් කට්ටියව තනි කරන්නේ නැතුව තියෙන එකත් ඉම්පෝටන්ට්. තව දැන් තමාක ගැටළු වෙනවා දැන් ඔය තමාට මානසික බෙහෙත් ගන්න එක අරව මේවා. ඒ කැටළු වෙනවා දැන් ඒව දෙන්න දෙපාද මම හිතනවා මේ නූතන කාලයට උපින විදිහට තමයි විද්‍යාවෙන් විද්‍යානුකූලව වෙන සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක අර ඒවා එහෙම මගරින්ද තරක ඒවලා සපෝට් එකක් ගන්න ඕනේ. ඒක නරකට වෙනවා නෙමෙයි. ඒක තමාගේ එක එක්කෙනාගේ දෛවය අනුව ඒ විදිහට හිත අවුල් වෙලා එහෙම වෙන වෙලාවල් එන්න පුළුවන්. ඉතින් ඒකත් ඉම්පෝටන්ට්. අනිත් එක තනි වෙන්න නරකයි මේ පුද්ගලයන්. අනිත් එක තමයි තව අද තියෙන අර දේවල් වල අර බලවේග දිවි නසා ගන්න ඇති කරන බලවේග ගේම්ස් හරහා තව වෙන වෙන Facebook හරහා ඔය ඔක මාය ඒක ගොඩාක් ඇක්ටිව්ලි වැඩ කරනවා. ඉතින් අර ඒක පරිස්සම් වෙන්න ඕනේ. ඒවා මම ඉවර කියලා තිනවා ඊට ඉස්සෙල්ලා Facebook හරහා ඒකට අමනුෂ්‍යයන් මේ ගේම්ස් හරහා ඇකට ඇතුල් වෙලා තියෙන හැටි. ඉතින් අර ඒකයි පෙර අකුසල කර්මය දෙකම මික්ස් වුණාම ගන්නට අර වේදේ වෙන්න පුළුවන්. මේ දෙකට අධ්‍යාත්මික මේ අර හිතේ සැනසීමක් ඇති කරගන්න ඒ කියන්නේ අර ඒ විදිහට සංවරයට තැන දීලා අන්න ওই විදිහට කටයුතු කරන් යන කෙනෙකුට මේක මඟ අරගන්න පුළුවන්. ඒ නැති කෙනාට ඒක අනුග්‍රහ කරනවා නම් ඒවා ඒ කුස්ස යන්න එහට ඒක මේක මේ ආත්මීයත්වයක් ඇති කරගන්න ඉඩතියි. අවසර ස්වාමීන් වහන්සේ තව එතනදී තව මම බලාපොරොත්තු වෙන කරුණක් තමයි මේ එහෙම සිවිදී නසා ගැනීමකදී ඒ සිවිදී නසා ගැනීමට ලක් වෙන එක මරණයට පත් වෙන පුද්ගලයාට තියෙන ආදීනවය ගැන සාමිනාසේ දැනුවත් ඒ කියන්නේ ඒක සමාජ බුදු ධර්මයේ දන්නවන දැනුම දන්නවා නම් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ඒ කියන්නේ මේ ඒට වඩා හිර වෙන ලෝකයකට තමයි යන්නේ. එතනින් අර මේ අර ආත්ම දෘෂ්ටිය තියෙනවා නම් දැන් මේ ආත්මෙන් මේ ඔක්කොම ඉවර වෙනවා කියලා ඒ කියන්නේ අර ඒක නැතුව නැත්නම් මෙයාත් බයයි අරම දන්නකොට බය වෙනවා මේ එහෙම සිවිදාසන කද සීන මේ मटी නැහැ මට ස්වාමීනි අවශ්‍ය වුණේ ගොඩක් කාලවලට ස්වාමීන් වහන්සේගේ වචනෙනුත් මේ සමාජයේට මෙහි බරපතලකම ප්‍රකාශ වුණාම මේක තරුණ කෙනෙකුගේ හිතේ ගොඩක් තදින් කාවදිනවා ડિප්‍රෙෂන් වගේ ආවත් ස්වාමීන් වහන්සේගේ වචනේ ආපහු මතක් වෙන්න පුළුවන් ඒක සමහර වෙලාවට රුකුලක් වෙයි එතනින් මිදෙන්න කියලා ඒ නිසා මේ අපේ චර්යාවම වෙනස් කර කර යනවනේ මම අර කියලා තියෙන කුමාර බ්‍රහ්මචර්ය ගැන ඒවත් සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා නැහැ ඉංග්‍රීසියෙන් තියෙන නෝ ෆැප් එහෙම කියලා ඕක අවුරුදු 14 ඉඳන් මේ අනිවාර්යම දැනුවත් වෙලා එන්න ඕනේ ළමයි ටික. ඒක පිනක් ඒක. ඉතින් තමයි කයි අවුරුදු 70 වුණත් දැන් මේ ඒවා මගේ අරපු ආපු යුගයක් මේක. ඉතින් මේ ගැටළු මේවා ටික ඒවා මේ කරගෙන එනවනම් මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒක තමයි නිදාන මේක. कुमार ब्रह्मचारी हेम तरुण पीरसट अनिवार्य में धनवत कर धातु कुटी इंपॉर्टेंस एक मोले अरी हेटी ज्ञान शक्ति हेटी हेदी इंग्लिश अरे पिटल करगने विस्तर डॉक्यूमेंट डिटॉक्स सिंगल परिवर्तने के लिए कौद एक प्रयोजन एक प्रयोजन स्वामी මගේ ගාවට ආවා මේ ළඟදි කියන්නේ මේගොල්ලන් දෙවියෝ වගේ ළමයි පෙරම්පුරන් ළමයි වගේ. අතරම මේ ළමයිට හීනෙන් පව යම් දේවල් පේන දිව්‍ය නැහක් වගේ එක පුතෙක්. ඒගොල්ලන් ඉන්නවත් දන්නේ නැහැ මේකේ කොහොම හරි. ඒ ළමයා මේ ඒ ළමයා තාත්තා අම්මත් ඉන්නවා. අම්මත් එහෙමයි. අම්මත් බොහොම අමුතුම කෙනෙක්. තාත්තත් එහෙමයි. හැබැයි ළමයි දෙන්න
ඒ ළමයා ප්‍රීරිම් ළමයා විශේෂයෙන්ම පද්මාසනෙන් තමයි සැතපෙන්නේ අන්න එහෙම කියන්නේ හැබැයි දැන් මේගොල්ලෝ ඉස්කෝලේ දාලා මේ ෆෝන් එක අතට දීලා මේ කොහොම හරි මොකක් දැන් මේ තාත්තට මේක කියා ගන්න ඕනේ තාත් මේ ළමයි දුවනවා දැන් මං ගාවට එනකොට ඉන්නේ නැහැ අරේ මේ දුවනවා ඊට පස්සේ තාත්ත සැරෙන් අඬගෙන පුතා එන්න මෙහාට එන්නේ නැහැ හාමුදුරු ගාව මට මේක කියන්න ඕනේ කියලා මොකද වෙලා අහන්නේ නැහැ පස්සේ ඉඳවලා මට කිව්වා ස්වාමීන් වහන්සේ අහන්න ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේගොල්ලන් මේ කාටුන් අස්සෙන් මෙව කළා මේ විදියට මේ ඒගොල්ලෝ හොයාගෙන යනකොට සම්පූර්ණයෙන්ම නරක දේවල් දිගටම ඉතින් මහත්යෝ මේක හරියට මොනිටර් කරන්න ඕනේ දැන් මේ මට පේනවා දැන් මගේ අර එළවන මහත්ෙක් ඉන්නවා මේ මා වරේ මේ වඩමන දෙමළ මහත්ෙක් එයාගේ ළමයි දෙන්න දුවයි පුතයි අම්මගේ ඉස්සර අපිට තමයි අර ඉස්කෝලේ වැඩවලට අර ෆෝන් එක ඔපරේට් කරන්නේ ඉතින් අර ඒ වගේ සුපර්විෂන් එකක් අනිවාර්යයෙන්ම දෙමව්පියන් මහිතන යුතුයකම තියෙනවා අවුරුදු 18වත් වෙනකන් ඉතින් ඒ පැත්ත මම හිතන ලේසි නැතු ඇති මොකද දැන් මේ හැදිලා ඉන්න විදිය ළමයි යමයි අම්මලායි අතර ඔබට මේකේ අවධානය තන්නේ තමන්ට තේරෙනකොට තමන් ඒ විදිහට රකින්න බලනවා අනිවාර්යෙන්. දැන් ඒක එහෙමයි අම්මලා තමයි තාත්තට දැනගන්න ඕනේ මේක රෙස්ට්‍රික් කරන්නයි මේක කියන්නේ මේ තේරුම් කරන්නයි. තව ඒකලන් තව අර විදිහට අධ්‍යාත්මික මේ ඇට්මොස්ෆියර් එක බුදුන් වඳිනේ වගේ වල තියෙනවනම් පංචශීල රකින්නවා ස්ට්‍රෙස් කරනවනම් ඔයලා බලනවනම් මේක බොරු කියන්නේ කොහෙද? ඒක තමන් ආදර්ශයෙන් පෙන්වන්න තෝණ අනිවාර්යයි. අර ඔය ටික වෙනවා නම් මාත්‍යෝ ඒ අර අමෘෂ බලවේගයට පහරක් වෙනවා එකට බුදුන් වදිනවා නම් මොන හේතුවකට හරි. ඒතට ඒ ඇස්සේ ටීවී අරවා මේවා බලන්නේ නැතුව අර ඒක ඒ විදිහට ප්‍රොපර්ලි ඒ වගේම දුම් ගලනවා නම් ගෙවල් වල. අර ඔය වැඩ පිළිවෙල වෙන්න ඕනේ ගෙවල් වල. ඒතට මේක සපෝට් වෙනවා අර ස්පිරිචුවල් ඇට්මොස්ෆියර් එකක් හැදෙනවා gedara මේ වලින් ආරක්ෂා වෙන්න තමන්ට සපෝට් එකක් ලැබෙනවා. මාත්‍යෝ ඔව් සායනාසේ මංජුල කියලා මහත්මෙක් භාවනායේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා කියනවා. හොඳයි මංජුල මහත්මිය ඔබට ප්‍රශ්න මයික් එක ඔන් කර ගන්න පුළුවන්. මංජුලා හෝ මංජුල මහත්මිය භාවනායේ ප්‍රශ්න තියෙනවා කියන මහත්මිය. අපිට ඇහෙන්නේ නැහැ මිතන්නේ. අයියෙන් කිව්වොත් හොඳයි. හොඳයි මංජුල මහත්මිය නැත්තම් වෙන කෙනෙකුට පුළුවන් මේ අවස්ථාවේ යමු යන්න chat box එකට දාලා දෙන්න. මට දැනගන්න ඕනේ අපේ ඉන්ද්‍රියන් වලින් අපට යම් කිසි දෙයක් දැනෙන්නේ දැනෙනවනේ හැබැයි ඉන්ද්‍රියන් වලින් අපිට යම් කිසි දෙයක් දැනෙනවා ඒ දැනෙන්නේම අවිද්‍යාව පැත්තට ගිහිල්ලා එතකොට ස්වාමීන් වහන්සේ ඒ අවිද්‍යාව පැත්තට යන්න කලින් අපි විද්‍යාව පහලගෙන යෝනිසෝ මනස්කාරය ඇති කර ගැනීමට අපි පුරුදු කර යුත්තේ කොහොමද කියන එක තමයි මම අසුවාංශයෙන් දැනගන්නේ. ඔය දැනෙන එකත් එක්ක සංඥා වෙනවත් එක්කම තමයි ඔය දේ වෙන්නේ. නැත්නම් දැනීම නිකන් දැනීමක්. අර ඒක කොහොමද ගන්න විදිය සංඥාවෙන් කරන්නේ. ඒකට භාවනාවෙන් කරන්නේ සංඥා වෙනස් කරනවා. ඒක භාවනා කරනවා කිව්වම හරි එක්ක අපි ඒතර අර දැන් මේකේ තියෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් උත් බ්ලොක් කරනවා. ඒක කෙරෙන්නත් තෝරනි. දැන් ගොඩක් අය ඒක තේරෙන්නේ නැහැ. ඒක හිතනවා නෑ මේ අර ඒ කට්ටිය තමයි ඒකතර පාලනය කරන්නේ නැතුව මෙනී කරලා කරන ක්‍රම කරන්නේ යනවා. ඒක දුර්වලයි ඒක. පාලනයක් කළා කියන්නේ මේක භුක්ති විඳින්න නැතුව. ඒක එතකොට සීලයක් පිරෙනවා. එතකොට අර දැන් අපි කෑමක් කියමු රස ගන්න නැතුව දිව පුළුවන් තරම් රස තරව ගන්න නැතුව මේ වළඳුවම අර සත්ව මොලේ වැඩ කරන එක අවම කරනවා. අවම කරලා තමයි ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක අර හොඳට හිතන්න පුළුවන් මේ කියන්නේ මේක උපරිම මේ පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ධානයකින්ම ඉඳගෙන වැළඳුවති අරක දැනෙන්නෙම නැහැ. ඒ කියන්නේ දැනෙනවා කියන්නේ ඒක රස කියලා ගන්නෙ නැහැ. ඒක තමන්ගේ අර ලෝභය උපරිම නැති වුණාමනේ ඔය ලෝභ ද්වේෂ නැති වෙන්නේ සමාධිය පීති සුඛයෙන්නේ. ඉතින් මේ ඉතින් අර ඒ අවස්ථාවේදී අර එතකොට අර දැන් අර එහෙම අර සත්ව මොලේ හරි පැහැදිලි සත්ව මොලේ වැඩ කරන්නේ නැතුව යන මට්ටමට ඉන්ද්‍රිය සංවර සීලයක් රකින්න ඕනේ. ඒ කියන්නේ ඒක භුක්ති විඳින්නේ නැහැ. දැන් රෙස්ටෝරන්ට් එකක් ගාවින් යනවා නම් ඒ සුවඳාවදී සුවඳ ගන්න නැතුව යන්න ඕනේ. මම ඒක කිව්වා ඉස්සරව කරපියෝ. අර ඒක දකින්න ඕනේ කෑම වල සුවඳ අර ගෑනුන්ගේ සෙන්ට් වගේ. ගෑනු කියන්නේ සමා වෙන්න. මොකද මට මේ මම එහෙම මේ පිරිමි අයට වදින්න කියන්න තමයි ඔය විදිහට කියන්නේ. ඒ කියන්නේ අර ඒස් ඒ කියන්නේ මොකද මේ අර ඒක දකින්න ඕනේ කෑමත් ඒ කෑමලත් තියන කෑම පේන විදිය. ඒ කියන්නේ නිකන් ඩෙකරේට් මොකද හරියට ප්‍රසන්ට් කරලා අපි ඒවත් බල බල අපි ජරාවක් ගැන හිත හිත
මේ කන්නේ නැහැ. ඒක භාවනා කරන කෙනෙක් තමයි මේක හානිය දැනගෙන එහෙම මේ විදිහට මගේ අරගෙන වළඳන්න බලන්නේ. ඒතොර අර ඒවා එහෙම එහෙම කරනකොට තමයි අර උන් අර ප්‍රඥා මොලේ ඇරෙන්නේ. ප්‍රඥා මොලේ වැඩ කරන්න උඩින් එන්නේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. නැත්තම් අරව නාවට බුද්ධි විඳ විඳ ඒ ස්ට්‍රෙන්ත් ඒ ශ්‍රද්ධාව නැත්තම් තමයි අතරින්න අපේ අර කැඩිච්ච සීලෙන් තමයි කැඩිච්ච සමාධිය වලින් තමයි ප්‍රඥාව වඩන්නේ. තේනද නැහැ මාත්? තේරෙනවා සමිත. බොහොමද? මොනිෂට දෙමු මොකද මේ මැඩම්ට දෙමු සෑහෙන ගොඩාක් සන්තෝසයි ලාගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ගුහන්සේ අපිට ගොඩාක් වටින පණිවිඩයක් දුන්න බුද්ධ ගයාව ඉඳලා ඒක ගොඩක් උළු අහලක් වුණා අපිට ඇමරිකාවේ ඇතුළු ලෝකවාසීන්ට ගුහන්සේට ඒකට ඒක අපි ගොඩක් ප්‍රැක්ටිස් කරා ඒ වගේම ගුහන්සේට කියන්න ඕන දැන් අර ගුහන්සේ නෝ ෆැප් එක ගැන මතක් කරා අපි ඒකත් ට්‍රයි කරනවා හැබැයි අපි වලේ මඩේ වැටෙනවා හිටපු ගමන් නැවතයි නැගිටිනවා බොහන්සේගේ ධම්ම සාකච්ඡාව නිතර අහනවා ඒ වගේම අද කියලා දුන්න අර ඩොපමින් ඩීටොක්ස් එක ගැන ඒකත් ගොඩක් වටින දෙයක් ඒ ගැන අපි හොයා බලනවා ඉදිරියේදී බොහන්සේට ගොඩක් පිං උදේ නැගිට ගමන්ම බුද්ධ ධම්ම සංඝරත්නයට නමස්කාර කරාම බොහන්සේගේ ගුරුවරයා වන ඥාන විමල ස්වාමීන් වහන්සේ නිතර මතක් වෙනවා බොහන්සේ මතක් වෙනවා ඉතින් ඔබ වහන්සේට ගොඩක් පිං අපිට මේ මාර්ගයට යොමු කරාට නැවතත් ඔබ වහන්සේ ඇමරිකාවට එන්නේ කවද්ද මම හිතන්නේ යසස්ලා අපි ඔක්කොම බලාගෙන ඉන්නවා ආරාධනා කරන්න ඒ වගේම භාවනාවේදී ප්‍රශ්නයක් තියෙනවා දිගටම ඉන්න බෑ ස්වාමීන් වහන්සේ සිතුවිලි එනවා යනවා දිගටම ඉන්න අමාරුයි මට උදව් කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔය දිගටම ඉන්න එක කාටත් අමාරුයි. ඒ කියන්නේ කලබල වෙන්න එපා. ඒක අර දිගටම try කරොත් තමයි දිගටම ඉන්න පුළුවන්. අර පොඩ පොඩ මේක ගන්න ඕනේ අර මං කිව්වේ එළවනකොට. අව ඊට වඩා අර මුලට මොනහරි අපෙන් අඩුපාඩු වෙනවා නම්, ඒ කියන්නේ අපේ energy losses වෙනවා අපි අඩුපාඩු වෙනකොට. ඒවා isolate කරලා දැනගෙන පොඩ්ඩක් ඒක අපි වැරදි හොයන හොඳටම දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අර ඒවා ඊට පස්සේ අපි නිහතමානී වෙලා ඒවා නොලෙජ් කළා ඒවා සමාව අරගෙන අනේම ද්වේෂයට ඉඩ දෙන්නේ නැහැ ඊට පස්සේ ආශාවට ඉඩ දෙන්නේ නැහැ ඒක දකින්න ඕනේ මම මෙහෙම මේ මඩේ අන්න කිව්වා වගේ හොද හොද මඩේ දාන්න මම කොච්චර කල් මෙහෙම යන්නද එතකොට මේක කැඩෙන් එතකොට ඒක බලන්න ඕනේ තැන් ඒ වගේ මේවා ගැන අපි පවු නැහැ කියලා අපි මිත්‍යා මත හිතට අරන් තියනවා අර අන්න ඒක ඔළුවෙන් කඩා ගන්න ඕනේ මේක ලොකු මට හානියක් වෙනවා මට ගොඩෙන්නේ නැති ගොඩ වෙන්නේ නැහැ බැරි ක්‍රියාවක් හරි වචනයක් හරි සිතුවිල්ලක් කියලා ඒක තමයි හොඳට පැහැදිලිව කන්වින්ස් වෙන විදිහට තේරෙන්න ඕනේ. එහෙම තේරුනම තමයි පාලනය කරන්න පුළුවන්. මේක අපි නෑ මට පුළුවන් ආයෙ හෙට මේක ප්‍රැක්ටිස් කරලා මේක මෙයා කරගන්න කියලා අන්න එහෙම මේක හානියක් වුන්නේ නෑ වැඩි කියලා අර එහෙම හිතනකොට හිතන පැත්ත තිබ්බොත් මේක කවදාකවත් මෙයා වෙන්නේ නෑ. ඉතින් අන්න ඒ කරුණු ගන්න ඕනේ තමයි හොයාගෙන යන්න ඕනේ තමයි ඔළුවට වදින මේක මෙහෙම හානියක් වෙනවා මට අපරාධේ ලොකු මේකක් වෙනවා කියන එක ඒක තියෙන්න ඕනේ මම මෙහෙම නැති වුණොත් මේ අපවත් වෙලා ගියෝ කොහෙ යන්න වෙයිද නැ මෙහෙම කවදාත් බණක් අහන්නවත් ධර්මයේ පුහුණු කරන්න තාත්මයක් ලැබෙයිද කියන එක ඒක හොදට තමන්ට මේ පැහැදිලි කරගෙන තමයි සංවේගයෙන් තමයි මම පොඩි ඒකට මට ඉස්ස ජර්මන් හාඳුරු කියනවා ඇඟිල්ලක් දෙන්න එපා කියලා අතම ගනි කියලා මාරයා අර ඒ වගේ අපි චූටි ඒ වගේ මේ ඈතින් ඉන්න පුරුදු වෙන්න ඕනේ කයෙන් හොයි ඊට පස්සේ සිතුවිලි වල අර ප්‍රැක්ටිස් එකයි කියන්නේ අර අනික අපි දවසින් දවස පස්සට එන්න දෙන්න අරකයි අපි හිතන්න ඕනේ මේ ශක්තිය හැමදාම තියෙන්නේ නැහැ හිතේ ශක්තිය ඇඟේ ශක්තිය මම මේ වෙලාවේ මේක උපරිම මාස්ටර් කරගන්නවා මගේ එකම යාළුවා වෙන්නේත් මෙයා මේ ඥාතිවත් කවුරු යාළුවවත් අපේ ළඟ ඉන්නේ නැහැ අපේ ඇඟවත් අපිට පිටක් වෙන්නේ අපි හදාගත්තේ සිත අපේ ගාව ඉන්නවා අන්තිම උස්ම යනකම් ඊරුවන් සන්නේ බොහන්සි භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා මම ආනාපාන සති භාවනාව පුරුදු කරමින් ඉන්නේ ආනාපාන සති භාවනාවේදී මට
ඇඟ නොදැනී ගිය අවස්ථාවවල කයේ තදගති වගේ දැනෙනවා. ඒත් එක්කම ඊට පස්සේ ඒ දැනෙන අවස්ථාවත් එක්ක මේ ශරීරයේ මෙන්න මේ කොටසනේ දැනෙන්නේ කියන එක ඒ වගේ දෙයක් මෑතකදී ඉඳලා මට දැනෙන්න පටන් ගෙන තියෙනවා. ඒක නිසා මම දැන් විතරම මේ යම් යම් තැන් වල දැනෙන අර ධාතු ගුණ වගේ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් ඒකට මට දීර්ඝ වේලාවක් පර්යන්ති වාඩි වෙලා ඉන්නත් හැකියාව තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මම මේකත් එක්ක දැන් කය සම්බන්ධයෙන් මේ ධාතු ගුණයක් මෙමේ තියෙන්නේ කියන එකත් එක්ක ඉඳීම තුළ මට ඉතාමත්ම සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා. ඒත් එක්ක විශාල ගොඩක් කලකට නිකන් ලොකු දුකක් වගේ දෙයක් මාව මට ඇති වෙනවා. ඉතින් එතකොට මම දැන් අතන ඉඳලා මං බලන්න යනවා මේ දුක ඇති වෙන මේ මට මේ දුක කියන මේ හැඟීම ඇති වෙන්න අර බේසිස් එක මුල්ුණ දේ මොකක්ද කියන එක දැන් මට ශරීරයේ දෙයක් නම් මේ ධාතු ගුණයක් කියලා හිතා ගන්න පුළුවන්. දැන් මෙතන මම මේක ඇයි වෙන්නේ කියලා හිතන්න යනවා. ඉතින් එතකොට මම දැන් අර ඉන්න තැනින් මට එතකොට හුස්ම දැනෙන්නේ නැතුව මං අරගෙන වැඩියෙන් කල්පනා කරන්න යනවා. දැන් අද උදේ භාවනා කරන්න යනකොට මම මේකත් එක්ක අර දිට්ඨ දිත්තේ මත්තන් කියන ගාතාවත් එක්ක ඒක ගලපඬ වගේ හැදුවා. ඉතින් මේ වගේ එතකොට මම මගේ අරමුණෙන් ඇහෙන්නේ සමහර මයික් එක ඔෆ් කරන ඔබතුමී මේ සමහර තමා වෙන්න ස්වාමීන් වහන්ස. ඉතින් එතකොට මට මේ විදිහට දැන් මගේ භාවනාව තුළ මම මේ කරන දේ නිවැරදිද නැත්නම් මම ඇත්තටම නිකන් එතනින් අර පිට යෑමක්ද වෙන්නේ ඩීවියේෂන් එකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් මට ඒක පහදලා දෙන්න ස්වාමීන් වහන්ස. හොඳයි. කියන්නේ දැන් ඊතර ආනපන සතියෙන් තමන් එකපාරටම ගොඩාක් කර ස්තම්පත් වෙන පැත්තකට යනවා. එහෙමයි. ෂණින් යනවා. දැන් මගේ ප්‍රැක්ටිස් එකේ සාමාන්‍ය ওই විදියට නෙමෙයි. කියන්නේ අර මේක පොඩ්ඩක් අර ඕම හොඳයි. ඒක යන විදිය හරි. මේක අර හෝලිස්ටික් අර මේ සම්පූර්ණ මේ බැලන්ස් කරන එකක් වෙන්න ඕනේ. එහෙමයි. ඒක ඒතර එතනදී ඒක වැඩෙනවා හරි. තමන් අර මේ අර දැන් ගොඩාක් අර ඒක අර එහෙම වැඩෙනකොට විශේෂම අර ටිකක් යටට යනකොට අර අනුසේව එන්න පටන් ගන්නවා. ඒවල තමයි ඔය බය ගැතිය. හරි මොකක් හරි අර ඒ කල්පනාව එන්න ඉඩ තියෙන්නේ. ඒතර ඒව තුන වැඩි රැඳෙන්න යන්න එපා. ඒක අර අපි නියන් අර පොඩ්ඩක් කලතලා චුට්ටක් එන තේරෙනකොට ටිකක් මඩ ටික කලතන පොඩ්ඩක් අයින් කරලා තියන්න. ඒක වැඩි යන්න එපා ඒක. ඒතර ඒක අත්හැරලා සක්මන් කරලා හරි අර ඒ විදිහට මේ වැඩි ඒක ඔස්සේම දිගටම යන්න යන්න එපා. ඉතින් ඒ අතර ඊට පස්සේ බලන්න ඕනේ මේ අර අර මං එකයි මගේ එකම ගයිඩ් එකක් තමයි. දැන් මෙහෙම හාමුදුරුවන්ගෙන් විතරක් අහන්න පුරුදු වෙන්න එපා. බුද්ධ වචනේ මේ පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක බුදුහාඳුරු ගුරුව කර යන්නේ පොතපත ළඟ තියාන පොඩ්ඩක් කියව. ඒ කියවන වැඩේ වෙන්න ඕනේ. ඒතර බුදුහාඳුරු මෙතන කිය මෙහෙම කියලා දුන්නා නේද කියලා අර ඒ අනුව අපි උන්වහන්සේව ගුරු කරගෙන යනවා නේද කියන එක බල බල පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා නම් වටිනවා. ඉතින් සමාධිය වඩන්න අංග තියෙනවානේ බුදුහාඳුරේ කියලා තියෙනවා මේ ඉරියාපති භෝජන මතන්‍යෝ අර එහෙම තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය වලට ඊට පස්සේ ඉරියාපතේ භෝජන මතන්‍ය අර ඒ ටික අර ඒ ටික අපිට බලන්න පුළුවන්. ඉරියා ඉන්ද්‍රිය සංවර සීලය ඒක පැහැදිලි. අපි අරමුණු මග අරිනවා අපිව රාගය ද්වේෂය අවසන හරි මෝහය අවසන. ඉතින් ඒක ඇහැ කන නාසය දිව ශරීරය මනසෙන් ඔය හයෙම අපි ඒවා මග අරිනවා. ඇත්තටම ඒකට කන්ටි අපරහින් වගේ ඒ වගේ. එතකොට ඒකත් එක්ක ඒක සාමාන්‍යයෙන් අපි ඒක වඩනවත් එක්කම තමයි ඉරියාපතිය ඉරියව් වල අතීතේ අනාගතේ හිතවන්න නැතුව වර්තමානයේ තියාගෙන මේ කයට ඒකෙන් ටොයිලට් එකට යනකොට එනකොට අන්න ඒ ටික ඒව වඩන්න ඕනේ. ඒකත් අපිට හිත දියුණු කරගන්න ඕනේ පුරුද්දක්. ඊට පස්සේ භෝජන මතන් ආහාර දානේ හැම මේ රස ගන්න නැතුව ගුවන් ඒක රසේ ඒකේ වෙලාවට ඒ වගේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට උයි රසේ පරිසං වෙන්න ඕනේ. ඒක පොඩි පහ එකක් නෙමෙයි. දුහාන්දරෝ ලොකුම නීති කඩන එකක් දාන්න ගියා පාරජික හැටියට ඔය දානි සම්බන්ධව. එතකොට ඒක ප්‍රායෝගික නැති ඉඳලා තමයි ප්‍රතිවික්ෂා ක්‍රමේ දැම්මේ. දැන් ඔය ඕවා තමයි සාමාන්‍යයෙන් ඕවා මිශ්‍රව කරන්න ඕනේ. අරක වැඩි අර ඩිස්ටර්බ් වෙන මට්ටමට කරන්න යන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. ඒක ප්‍රමාණයටම කරලා අර අනිත්‍ය මෙනී කරන එක සක්මනේ එහෙම බුද්ධ වචනේ මේ අපි මෙහෙම අහලා අපිට ඕන විදියට නෙමෙයි කියන විදියට ඒ හේතුඵල කයනම් කයේ කයම් පුරාණං කම්ම කයම් පුරාණ කර්ම වලින් හටගෙන තියෙන හැටි කය ඒ කර්ම අනිත්‍ය නම්
රූපය අනිත්‍යතරපත් වෙන හැටි. අර ඒ බුදුහාඳුරේ කියන මෙනී කරන කොටස් ටික අරන් මෙනී කරනවා නම් වටිනවා. ඒතර හැම වෙලේම මෙනී කරලා ඒ ප්‍රඥාවෙන් වාසය කරන්න පුරුදු වෙන එක ওই භාවනාව දිගටම ප්‍රයෝජනවත්. ඒක පරිස්සම්. එහෙමයි සම්. සේතර ස්වාමීන් වහන්සේ දැන් එතන අර දැනීමත් එක්ක දැන් කාය දැනීමත් එක්ක සංඥාවත් එක්ක විඥාන ඇතිවීමත් එක්ක තමයි මේ ශාරීරික කොටස ඇති වෙන්නේ කියන එකත් එක්ක ඒ සම්බන්ධයෙන් ඒ දිගටම ඒ විදිහට කල්පනා කිරීම සුදුසුද සුදුසු කියන්නේ ඕක ඒතර ගොරෝසුව Tamanට වැටිහි මෙනවා ඒක අර වෙනස් වෙන හැටි අනිත්‍යටපත් වෙන හැටි ඒක හැබැයි ගොරෝසු කියලා මතක තියාගන්න ඒක තාම ඒතර තාම අපි අර ඇඟට මේ කාම ලෝකෙට සම්මීප වෙලා තමයි මේ මෙනී කිරීම කරන්නේ ඉතින් ඒක සමහර ප්‍රායෝගිකව උදව් වෙන්න පුළුවන් හැබැයි ගැඹුරකට යන්න ඒක සමහර ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පැහැදිලි තේරුණා नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एवं मे सुतं एकं समयं भगवा वाराणसीयं विहरति इसि पतने निगदाय तत्र को भगवा पंचवकीये भिक्खु आमन्ते से द्वे मे भिक्खवे अन्तापब्जितेन न सेवितव्वा योचायं कामेषु कामसुकल्लिकानुयोगो हीनो गम्मो पोतुच्चनिको अनरियो अनत्संहितो योचायं अत्त किल मतानुयोगो दुःखो अनरियो अनत्संहितो एते ते भिक्खवे उभो अन्ते अनुपगम्म मज्जिमा पटिपदा तथागतेन अभिसंबुद्धा चक्कुकरणी ज्ञानकरणी उपसमाय अभिज्ञाय संबोधाय निब्बानाय संवत्ति कतमाच सा भिक्खवे
මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සීයතිදං සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායා